tapi pantai padang kamu na bengku ke mul prakash kine padami devini gana api hadan padang kamu වලට මේ කැටියුට් එක දීලා තිනවා මේ දෙවෙනි ගානේ උදාහරණය PQR බැංකුවේ 2019 12/31 දිනේ අවසන් වර්ෂයේ සඳහා පහත දැක්වෙන ශේෂ පිරික්සුම උටා ගන්නා ලදී. හරි. එතකොට කලින් ගාන හදපු ගානට වඩා වෙනස් ආකාරයේ ගැළපිලි කිහිපයක් දෙන මම පල්ලේ හැටි කිව්ව ගැළපිලි වලට ගැළපිලි ඇත්තටම තියෙනවා 8ක්. මේ අටේ සමහර දේවල් ඔයගොල්ලෝ කලින් ගානේදී අපි කව කරපියව තිනවා සමහර ඒවා තිනවා අලුතෙන්ම ඉගෙන ගන්න ඕනේ. ඉතින් අද විශේෂයෙන්ම මේ අද ඔයගොල්ලොත් එක්ක මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා SLFRS 9 නැත්නම් ශ්‍රී ලංකා මූල්‍ය වාර්තා කරන ප්‍රමිතාංක 9 තියෙන යම් යම් කොටස් මේ බැංකුවක අවසාන ගිණුම් වලට අදාළව SLFRS 9 කියන එක ලොකු ප්‍රමිතියක් ඒකේ අපිට අවශ්‍ය කොටස් විතරක් ඉතාම සරල විදියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ගුලගේ අවසාන ගිණුම් ගාන සකස් කිරීමට අවශ්‍ය වෙන පරිදි බැංකුවට. රයිට්. එතකොට අපි ගාන හදන විදියේ කිසිම වෙනසක් නැහැ. කලින් ගාන හදන විදියටම තමයි. ඉස්සෙල්ලාම අපි රූල් කරගන්න ඕනේ ආදායම් ප්‍රකාශය. මම ඔයගලට එක කියලා තිනවා කටපාඩමින් රූල් කරගන්න ඕනේ කියලා ආදායම් ප්‍රකාශය. ඊළඟට දෙවනු අපි රූල් කරගන්න ඕනේ අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය. ඊළඟට ඒකට පිටු භාගයේ විතර වගේ ඉතුරු ප්‍රමාණයක් තිබ්බනම් ඇති වර්ෂීය ලාභයෙන් පටන් අරගෙන ඉතුරු ප්‍රමාණය ඉඳ තියාගන්න පුළුවන්. ඊළඟට අපි රූල් කරගන්න ඕනේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය මම කියලා තිනවා පිටු දෙකක් යනවා කියලා. පළවෙනි පිටුව හෙඩින් එක දානවා වත්කම් කියලා. එතකොට ඒකට සම්පූර්ණ පිටුවක් මෙහෙට තිනවා. දෙවෙනි පිටුවේ මුලින්ම අපි වගකීම් කියලා හෙඩින් එක දාලා පිටු භාගයක් සහ ඊළඟට හිමිකම් කියලා දාලා තව පිටු භාගයක් ඉඳී තියෙනවා. අවසාන වශයෙන් හිමිකම් වෙනස් වීම ප්‍රකාශය. ඒක ගානේ තියෙන අපි ගානට ගියොත් එහෙම ගානේ තියෙන සංචිත බැලුවොත් මොනවද තියෙන්නේ කියලා බලන්න මේ තියෙන්නේ. ප්‍රකාශිත ප්‍රාග්ධනයේ තියෙනවා, ඒවස්ථාපිත සංචිත අරමුදල තියෙනවා, රඳවාගත් ලාභ තියෙනවා, ප්‍රත්‍යාගනන සංචිතයේ තියෙනවා. ඊට අමතර තව සංචිතයක් තියෙන අලුතෙන් උගුළු අහලා නැති නමක් තියෙන අනිකුත් විස්තරාත්මක ආදායම් ගිණුම හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍යවත්කම් සංචිතය කියලා මේක ඉදිරියට ඉගෙන ගමු. නමුත් ඒකත් සංචිතයක්, අනිත් සංචිත වගේම සංචිතයක්. ඊළඟට පොදු සංචිතයේ තියෙනවා. එතකොට මේ සංචිත ඇත්තටම සංචිත පහක් තියෙනවා. ප්‍රකාශිත ප්‍රාග්ධනයේ 6යි. එතකොට හිමිකම් වෙනස් වීම ප්‍රකාශය රූල් කර ගන්නකොට වැඩිපුර තව කොලම් එකක් තියාගෙන අලුතින් සංචිතයක් ආවොත් කියලා. තොටේ වේ ආරම්භක ශේෂ දාගන්න පුළුවන් ඔයගලන්ට රූල් කරගත්තට පස්සේ. රයිට්. ඊළඟට අපි ගාන පටන් ගන්න ගැළපිලි වලින් ඔයගල දන්න විදිහට. ඔතන ගැළපිලි වලදී සමහර ආයතම ශේෂ පිරික්සමින් ගන්නවා. ඒවත් ටික් වෙනවා. ඊට අමතරව අවසාන වශයෙන් ගැළපිලි ටික කරලා ඉවරනට පස්සේ ගැළපිලි වල ඔයගල දන්නවා අනිවාර්යයෙන්ම තැන් දෙකකට යන්න ඕනේ ගැළපීමක් හැටියට නැත්නම් දිත්ත සටහනක් හැටියට. ඒගියත් පස්සේ තැන් දෙකකට යන්න ඕනේ. ඊළඟට ඊළඟ අයිතම ටික අපි ශේෂ පිරික්සුමින් රා ගන්නවා ගැළපිලි වලට භාජනය වෙච්ච නැති ඒවා. අවසානයේ අපි තුලනය කිරීම පටන් ගන්නවා. ආදායම් ප්‍රකාශය මුලින්ම තුලනය කරනවා. ඊළඟට අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය තුලනය කරනවා. ඊළඟට හිමිකම් වෙනස් වීම ප්‍රකාශය තුලනය කරලා අවසාන වශයෙන් මූල තත්ත්ව ප්‍රකාශය තුලනය කිරීමක් කරනවා. අපි දැන් ගිය සතිය ගානක් හදුවා. අතන ගිය සතියයි ඊට කලින් සතිය දෙකම භාවිතා කරලා ගාන හදන්න. මේ ගාන මම පොඩ්ඩක් ඉක්මනට හදනවා. අපි බලමු ගාන හදන්න. ඒතර අපි මුලින්ම රූල් කරගැනීමෙන් පටන් ගත්තත් මෙතන රූල් කරගැනීම මෙතන ආදායම් ප්‍රකාශය ඔයගොල්ලෝ රූල් කරගන්නවා. මම සම්පූර්ණයෙන්ම මේ සිර ආදායම් ප්‍රකාශය එක ස්ලයිඩ් එකකට අරගෙන තියෙනවා. මේ විදිහට දැන් ඔයගොල්ලෝ දන්නවා කටපාඩමින් කොහොමද රූල් කරගන්න ඕනේ කියලා. ඊළඟට අනෙකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය මේ විදිහට රූල් කරගන්නවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පළවෙනි පිටුව වත්කම් වලට ඉඩ තියෙනවා. හෙඩින් එක දානවා. ද්‍රවශීලතාවයේ මත තමයි වත්කම් අපි පිළිගස්සන්නේ. ද්‍රවශීලතාවයේ වැඩිම වත්කමේ සිට අඩුම වත්කම දක්වා. ඊළඟට දෙවෙනි පිටුවේ පළවෙනි භාගයේ අයින් කරන වගකීම් වලට දෙවෙනි භාගය අයින් කරනවා ස්කන්ධයේ හිම නැත්තම් හිමිකම් වලට.
තොට පළවෙනි භාගයේ අපි වගකීම් පිළිගස්වන්නේ බැංකුව විසිරුව හැරීමකදී මුලින්ම මුදල් ගෙවන්නේ කාටද ප්‍රයොරිටි බේසිස්. ඒ කියන්නේ මුලින්ම මුදල් ගෙවන්නේ කාටද ඒගොල්ලෝ තමයි ඉස්සෙල්ලම දැන් සාමාන්‍ය අපි තැන්පතු තමයි ඉස්සෙල්ලම දාන්නේ. රයිට්. ඊළඟට තමයි අවසානයේ හිමිකම් එන්නේ. මේ තියෙන හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය අර කලින් කිව්වා වගේ සංචිත්තම ಜಾති 6ක් තියෙනවා. සෝරි 5ක් තියෙනවා. ප්‍රකාශිත ප්‍රාග්ධනයත් එක්ක ඔක්කොම කොලම්ස් 6යි මම රෙකමෙන්ඩ් කරනවා තව වැඩිපුර කොලම් එකක් තිබ්බට කමන්නේ නැහැ කියලා හදිසිය නැත්නම් ආයි ඔක්කොම රූල් කරන්න වෙන නිසා. ඒතර ආරම්භක ශේෂ පිරික්සුමේ තියෙන ගණන් මේතන හිමිකම් වෙනස් වීම ප්‍රකාශයට දානවා. ඒව ටික් කරගන්න පුළුවන් ශේෂ පිරික්සුමේ ආයි නැවත එතකොට භාවිතා වෙන්නේ නැති නිසා. රයිට්. ඒක තමයි ආරම්භය. අපි බලමු එහෙනම් ගැළපිලි අංක 1ට යන්න. ගැළපිලි අංක 1 ඉඳලා අපි ගාන හදාගෙනමු. ඒතර සමහර ගැළපිලි ගිය සැරේ ගානේදී අපි කවර් කරපු හින්දා ඒවට වැඩි වෙලාවක් මම වැය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද ඉගෙන ගන්න අලුතින් ඉගෙන ගන්න ගැළපිලි වලට තමයි ලොකු වෙලාවක් වැය කරන්න බලාපොරොත්තු වෙන්නේ. බෑ. ඒතර දැන් සාමාන්‍යකරණේ වෙලා තියෙන නිසා රට උගලන්ගේ විභාගත් ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි. ඒවා එකපාරටම අර ගහෙන් ගෙඩියන වගේ කියන එකක් නැහැ. වෙලා සිටින් උගලන්ට දැනුම් දීමක් කරයි. ගොළු මේ ආයතනයත් එක දැන් මේ කිව්ව වෙලාවෙන්ද මගෙන් අහන්න ඉප කවද්ද විභාගේ තියෙන්නේ කියලා ආයතනයත් එක සම්බන්ධ වෙලා ඔයගොල්ලෝ ඒක දැනගැනීම කරන්න ආයතනයත් එක දැනුවත් වීම කරයි ඔයගොල්ලන්ට. ඔද විභාගයක් තියෙනවනේ ඉතින් ඔයගොල්ලෝ රෙජිස්ටර් වෙන්න ඕනේනේ. විභාගයට ඇප්ලයි කරන්න ඕනේ. ඒ ක්‍රියාවලියක් දැන්න ඕනේ. ඒ ක්‍රියාවලිය ගියාට පස්සේ තමයි ඔයගොල්ලන්ට ඇඩ්මිෂන් එකක් ඇවිල්ලා මේ තියන්න වෙන්නේ. ඉතින් සාමාන්‍ය රටේ අනිත් විභාග තියන්නත් ඕනේ. IBCL එකට විභාගේ තියන්න එක පාටම අමාරුයි. රටේ අනිත් විභාග තිබ්බට පස්සේ අපි බලමු ඒක අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට කියයි. රයිට්. අපි යමු පළවෙනි ගැළපීමට. පළවෙනි ගැළපීමේ ගිල බැලුවොත් එම් පළවෙනි ගැළපීම මොකක්ද කියන්නේ කියලා අංක 1ට තියෙන්නේ 2019 12 31 දිනට හානි කරන එහෙම නැත්නම් අපහාය නලා ප්‍රතිපාදන 1600 කියලා කියනවා. ඒක ඔයගොල්ලෝ දැනටම දන්නවා මේ ගැළපීම කරන්නේ අපි අර තනි ව්‍යාපාරයක හවුල් ව්‍යාපාරයක අඩමාන්නේ වෙන් කරා වගේ ආරම්භක වෙන් කිරීම කීයද කියලා බලනවා. ඒක ගන්න පුළුවන් ශේෂ පිරික්සුමේ. අවසාන වෙන් කිරීම ගානේ දීලා තියෙනවා. මෙතන කියනවා මිලියන 1600 කියලා. රෝය දෙක සංසන්දනය කරලා මදිපාඩුවක් තියෙනවා නම් ආදායම් ප්‍රකාශයට අපි ඌණ වෙන් කිරීම කැරිලි චාර්ජ් කරනවා. වැඩිපුර වෙන් කළා තියෙනවා නම් රිවර්ස් කරන්න පුළුවන් ආදායම කැරිලි. ඒකට අවසානයේ කොහොම හරි මෙන්න මේ අවසාන ශේෂය හරියට අර ණය ගැතියන්ගෙන් අවසාන අඩමාණය අඩු කරා වගේ මේක අපි ණය සහතිකාරම් වලින් අඩු කරලා පෙන්වන්න ඕනේ මෙන්න මේ 1600 කියන ශේෂය. රයිට්. අපි බලමු ගැළපීමට යන්න. දැන් ඔයගොල්ලෝ රූල් කරලා තියෙන්නේ මේ පදනම මත තමයි මම කතා කරන්නේ. එතකොට මේ අපි ගිය සතියේ කතා කරපු දේවල් මම ආයි කතා කරන්න යන්නේ නෑ. ණය සාත්‍තිකාරම් වෙනුවෙන් කලින් තිබ්බ විදියයි දැන් අලුතෙන් තියෙන විදියයි මේක පිළිබඳ ඔයගොල්ලන්ට ලබ් ගිය සතියේ ඊට කලින් සතියේ හොඳ අවබෝධයක් ලබා දුන්නා මම. එතකොට ඒ මම ඒ ටික ඔක්කොම ස්කිප් කරනවා. හානි කරන ලාභ කොටස් දෙකයි තනි ලෙස සැලකිය යුතු හානි කරන ලාභ සමස්ත හානි කරන ලාභ. ඊළඟට මේ ක්‍රියාවලිය කොහොමද හානි කරන ලාභ තක්සේරු කිරීමේ ක්‍රියාවලිය. එතකොට මුලින්ම ලෝන් පෝට්ෆෝලිය එක ගන්නවා. ඒකේ අපි යම් ත්‍රෙෂෝල්ඩ් එකට වැඩි ලෝන්ස් එක පැත්තකට දාලා ඒව තනි ලෙස ඇසෙස් කරනවා. අනිත් ටික ඔක්කොම සමස්ත හානි කරන ලාභ වලට දානවා. ඊළඟට දෙවනුව ඒගොල්ලන්ගෙන් අපි ප්‍රශ්නයක් අහනවා මොන හරි ගැටුවක් තියෙනවද කියලා. මේ තනි ලෙස දාපු කට්ටිය ලෝන්ස් වලට කස්ටමර්ස්ලට මොන හරි ගැටලුවක් තියෙනවද කියලා අදාල ලෝන්ස් දුන්න කට්ටියගෙන් අහනවා. බොහෝ වෙලාවට ශාකා කළමනාකරුවන් එහෙම නැත්නම් රිලේෂන්ෂිප් මැනේජර්ස්ලා. ඒගොල්ලෝ කිව්වොත් ඔබ්ජෙක්ටිව් එවිඩන්ස් එහෙම නැත්නම් ගැටලුවක් තියෙනවා මේ ණය ගිවීමේ සම්බන්ධ. ඊළඟට ණය ගැටලුවක් නැහැ කියලා ඔක්කොමලා කිව්වොත් ඒගොල්ලොත් ආයි සමස්ත හානි කරන ලාභ ඇසස්මන්ට් ප්‍රොසෙස් එකට යනවා. ගැටලුවක් තියෙනකොත් පල්ලෙහැට ඇවිල්ලා ඒගොල්ලන්ට අපි කියනවා ඉන්ඩිවිජුවල් ලෝන්ස් වෙනුවෙන් කෑෂ් ෆ්ලෝ ප්‍රෙඩික්ෂන් එකක් කරන්න කියලා. එතකොට ඒ කෑෂ් ෆ්ලෝ ප්‍රෙඩික්ෂන් එක කරාම අපිට මේ තර දෙකයි එන්නේ. එකක් තමයි ඒ කෑෂ් ෆ්ලෝස් වල වර්තමාන වටිනාකම අනාගත මුදල් ප්‍රවාහවල වර්තමාන වටිනාකම අද අපිට අය වෙන තින ගන්නට වඩා වැඩි නම් අපිට ප්‍රොවිෂන් එකක් කිරීමේ අවශ්‍යතාවය එන්නේ. එවැනි කට්ටියත් ආයතර සමස්ත හානි කරන ලාභ වලට වැටෙනවා. අනිත් කට්ටිය වෙනුවෙන් ඒ කියන්නේ අපේ අවුට්ස්ටෑන්ඩින් වැලියු එක
වඩ අඩුයි නම් අපේ අනාගත මුදල් ප්‍රවාහවල අද වටිනාකම ඒගොල්ලන්ට අපිට හානි කරන ලාභ වෙන් කිරීමක් කරන්න ඕනේ මේ ඉන්ඩිවිජුවල් සිග්නිෆිකන් එහෙම නැත්නම් තනි ලෙස සැලකිය යුතු හානි කරන ලාභය යටතේ. ඉතුරු කට්ටිය ඔක්කොම වැටෙන්නේ සමස්ත හානි කරන ලාභ වලට. ඒතර සමස්ත හානි කරන ලාභ වලට වැටෙනවා එකක් තමයි අර තෝරගත් ත්‍රෙෂෝල් ලිමිට් එකට වඩා අඩු කස්ටමර්ස් ලගේ ලෝන්ස්. දෙවෙනි එක තෝරගත් ත්‍රෙෂෝල් ලිමිට් එකට වඩා වැඩි. හැබැයි කිසිම විෂයානුබද්ධ සාක්ෂියක් නැහැ මේ ණය බෑඩ් යන්න පුළුවන් කියලා ඒ වගේ කට්ටිය ආයි වැටෙනවා. ඊළඟට තුන්වෙනි එක ත්‍රෙෂෝල් ලිමිට් එකට වැඩි විෂයානුබද්ධ සාක්ෂියක් තියෙනවා. හැබැයි අපි අර මුදල් ප්‍රවාහ ඇස්තමේන්තුව සකස් කරාම මේ මුදල් ප්‍රවාහවල වර්තමාන වටිනාකම වැඩි. එයා අපිට ගිවන්න තියෙන ගානට වඩා වෙනි කට්ටියත් සමස්ත හානි කරන ලාභයට දෙවෙනවා. ඒත් ඇත්තටම පෙරලා 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 අන්තිමටම ඉතුරු වෙන්නේ ඉන්ඩිවිජුවල් සිග්නිෆිකන් එහෙම නැත්නම් තනි ලෙස හානි කරන ලාභ ගලපන එකේ ඉතුරු වෙන්නේ ඇත්තටම අර ත්‍රෙෂෝල් ලිමිට් එකටත් වඩා වැඩි විෂයානුබද්ධ සාක්ෂි තියෙන මුදල් ප්‍රවාහ අපි ඇස්තමේන්තුව සකස් කරාම ඒවේ වර්තමාන වටිනාකම අඩුයි නම් අපිට ගිවන්න තියෙන ගානට වඩා ඒ අතර වෙනස තමයි අපි තනි ලෙස හානි කරන ලාභ වලට වැටෙන. අනිත් ඔක්කොම ටික වැටෙන්නේ සමස්ත හානි කරන ලාභ ගලපන වලට. ඒතර ගානට අනුව ගානට අනුව 2019 12/31 දිනට ප්‍රතිපාදන වෙන් කිරීම ආරම්භක වෙන් කිරීම 1200ක් තියෙනවා. 1200 මං ගත්තේ කොහෙන්ද? මෙන්න මේ ශේෂ පිරික්සුමේ. ශේෂ පිරික්සුමේ තියෙනවා 1200ක් මේ තියෙන්නේ. හානි කරන ලාභ ප්‍රතිපාදන 2019/1 කියලා 1200ක් තියෙනවා. ඒක තමයි මං ගත්තේ ශේෂ පිරික්සුමේ එක තියෙනවා. අවසාන වෙන් කිරීම ගානේ ගැළපීම කියනවා. ගැළපීම කියනවා අපට 1600යි කියන්නේ. 1600යි. ඔය දෙක තමයි මම ගත්තේ. ඒතර ඇත්තටම මදිපාඩුව තියෙනවා 400ක් තව වෙන් කරන්න ඕනේ. ආරම්භයේ 1200ක් වෙන් කළා තිනවා. ණය සාත්‍තිකාරම් වෙනුවෙන් අවසානයේ 1600ක් වෙන් කළා යුතුව තියෙනවා. තව 400ක් වෙන් කරන්න ඕනේ. ඒතර අපි දන්නවා ගැළපීම කොහොමද කරන්න කියලා. ඒතර මෙන්න මේ 1600 අවසාන ණය සාත්‍තිකාරම් වලින් අඩු කරලා පෙන්නන්නේ අවසාන හානි කරන ලාභ වෙන් කිරීම මේ 400 ඇත්තට අපි මේ 1200 කියන account එක බැර කරලා 1600 වෙනකන් ගේනවා ශේෂය. ඒ බැර කරන්නේ අපේ ලාභ ලාභ ගිණුම හර කරලා. right. ඉතින් ආරම්භක ශේෂයේ තියෙන 1200 අපි 1600 වෙනකන් වැඩි කරනවා ලාභ ලාභ ගිණුම හර කරලා බැර කරනවා අපේ හානි කරන ලාභ වෙන් කිරීම ගිණුම. එතට මේ හානි කරන ලාභ වෙන් කිරීම ගිණුමේ 1600 ශේෂයේ අපේ ණය සාත්‍තිකාරම් වලින් අවසාන ශේෂය අඩු කරලා පෙන්නන එක ශේෂය. මේ 400 අපේ PNL එකට ගෙනියනවා. එතන අපි හදන ආදායම් ප්‍රකාශයේ අපිට තියෙන අයිතමයක් මුළු මෙහෙයුම් ආදායමට යටින් හානි කරන එහෙම නැත්නම් අපහායන ලාභ වෙන් කිරීම කියලා එතනට චාර්ජ් එකක් හැටියට 400 අපිට දාන්න පුළුවන්. 400 චාර්ජ් එකක් හැටියට දාන්න පුළුවන්. ඊළඟට අර 1600 අපි ණය සහත්තිකාරම් අපි ශේෂ පිරික්සුමට යන්න ශේෂ පිරික්සුමෙන් බලන්න ණය සහත්තිකාරම් කීයද කියන්නේ. තියෙන්නේ ණය සහත්තිකාරම් කියලා තියෙනවා ක්‍රමක්ෂය පිරිවැයට. ක්‍රමක්ෂය පිරිවැය කියලා කියන්නේ මොකද්ද? අදාළ ණය අපි ගත්ත කට්ටිය ගෙවන්න තියෙන කැපිටල් ඊට අමතරව තව මොන හරි ඉන්ට්‍රස්ට් එකක් අපිට ලැබෙන්න තියෙනවා නම් තාම මේගොල්ලෝ ගෙවපු නැති ඉන්ට්‍රස්ට් එක. මේ දෙකේම එකතු තමයි ක්‍රමක්ෂය පිරිවැය කියලා කියන්නේ. එම් වෙලාවෙම අපි අපේ ගිණුම් පෙන්වන්නේ විශේෂයෙන්ම ඔයගොල්ලන්ට දැන් ඊළඟට මම අර SLFRS 9 ගැන කතා කරද්දී කියයි මේ හැම වෙලාවෙම ක්‍රමක්ෂය පිරිවැයට තමයි කැපිටල් ප්ලස් ඉන්ට්‍රස්ට් තමයි පෙන්වන්නේ ණය සාත්‍තිකාරම් ගත්තාම 75600ක් තියෙනවා. ඒතර 75600ෙන් 1600ක් අඩු කරන්න ඕනේ හානි කරන ලාභ අවසාන ශේෂය. ඒතර 74000ක් වෙනවා. ඒක මේ වත්කම් වල නිකන් මැද්දේ හරිය තමයි මම ලියලා තියෙන්නේ. උඩ මැද නෙමේ පල්ලෑමන්නේ මැද්දේ. ද්‍රවශීලතාවය ගත්තාම ණය සාත්‍තිකාරම් වලට වඩා ද්‍රවශීලතාවය වැඩිවත්කම් තියෙනින්ද ඒවට ඉඩ තියලා ණය සාත්‍තිකාරම් වලට වඩා ද්‍රවශීලතාවය අඩුවත්කම් තියෙනද ඒවටත් ඉඩ තියලා හරියට මැද්දේ වගේ තමයි දැන් ඔයගොල්ලන්ට පිටුවම්ම තියෙන නිසා කැමති තැනක දාන්න පුළුවන් මැද්දේ හරිය. right. ඒතර 74000 කියන අපි යනවා ගැළපිලි අංක දෙකට.
වැඩි වෙලාවක් ගන්නේ නැතුව ගැලපිලංක දෙකේ කතා කරන්නේ ස්ථාවරවත් කම්බල ෂේවීම් පහත් සඳහන් පරිදි විය යුතුය. යන්ත්‍ර සූත්‍ර 10යිලු මෝටර් රථ 20යි. රයිට් අපිට නෝට් එකක් හදන්න තියෙන්නේ ෂේවීම් සම්බන්ධයෙන් නෝට් එකක් හදන්න තියෙන්නේ. අපි බලමු මේ සැරේ සින්නකර දේපලත් මම දැක්ක තියෙනවා. එතකොට සීලුම දේවල් ටික අරගෙන නෝට් එකක් හදන්න තමයි තියෙන්නේ. අපි බලමු කොහොමද ඒක හදන්නේ කියලා. ශේෂ පිරික්සීමෙන් අපිට ගන්න පුළුවන් ශේෂ පිරික්සීමෙන් ගන්න පුළුවන් මේ තියෙන්නේ සින්නකර දේපල තියෙනවා 3000යි කියලා. මෙන්න මේ ශේෂයන් ටික ඔක්කොම අපිට ගන්න පුළුවන් ශේෂ පිරික්සීමෙන්. සින්නකර දේපල 3000යි, යන්ත්‍ර සූත්‍ර 2600යි, මෝටර් රථ 10යි. රයිට්. ඊට අමතරව ෂේවණේව තියෙනවා යන්ත්‍ර සූත්‍ර සහ මෝටර් රථ ආරම්භක ෂේවීම් වෙන් කිරීම තියෙනවා 500යි 250යි. එතන මේවට මම ලොකු කාලයක් වැය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ හේතුව මේවා අපි දැන් කරලා තියෙන නිසා. රයිට්. ඔව්. ඒ ඔන් කරන්න ඕනේ නැහැ. Right, okay. එතකොට note එකට ගියාම මේ තියෙන්නේ මිලියන ගණනින් පිරිවැය 3000යි 2600යි 10යි ආරම්භක ශේෂය 2019 සින්නක්කර දීපල 3000යි යන්ත්‍ර සූත්‍ර 2600යි මෝටර රථ 10යි. එතකොට ඔක්කොම 6600යි. ෂේවින් කිරීමුත් අපි ආරම්භක ශේෂ දාගෙන තිනවා 500යි 250යි 750යි 500යි 250යි 750යි කියන්නේ 750 කියලා කියන්නේ එකතුව සින්නක්කර දීපල වලට ෂේවින් කිරීම නැහැ. ඒතර ගානේ කියන්නේ යන්ත්‍ර සූත්‍ර 10ක් ෂේ කරන්න කියලා. ඒතර 2600 10ක් කියන්නේ ඔයගොල්ලෝට පේන රතු පාටින් මම දාලා තිනවා වර්ෂේෂය කියලා 260ක් තියෙනවා. ඊළඟට මෝටර රථ 120ක් කියලා තියෙනවා. එතකොට 1000න් 120ක් කියලා කියන්නේ 200. එතකොට වර්ෂයේ ෂේ හැටියට යන්ත්‍ර සූත්‍ර වලට 260ක් වැටෙන්න ඕනේ මෝටර රථ වලට 200ක් වැටෙන්න ඕනේ ඔක්කොම 460යි. රයිට්. මම හිතන්නේ ඒක ගැටලුවක් නැහැ. එතකොට මේ 460 අපි ෂේවෙන් කිරීම් හැටියට ඔය දැන් ෂේවෙන් කිරීම් ගිණුම් වලට එකතු කරලා තියෙන්නේ. ඒ හෙඩින් එක තියෙන්නේ ෂේවෙන් කිරීම් කියලානේ. එතකොට ෂේවෙන් කිරීම් වල ආරම්භක ශේෂයට එකතු කරලා තියෙන්නේ වර්ෂේෂය. මේකේ අනිත් එන්ට්‍රි එක හැටියට වියදමක් හැටියට අපි ෂේය හඳුනා ගන්න ඕනේ අපේ ආදායම් ප්‍රකාශයේ. ආදායම් ප්‍රකාශයේ වෙනමම තැනක් තියෙනවා අපි එතනට යන්. එතකොට 460ක් හැටියට ෂේවීම් හා ප්‍රමක්ෂය කියලා 460ක් 460 එන්නේ කොහොමද? 260ක් යන්ත්‍ර සූත්‍ර වෙනුවෙන් 200ක් මෝටර රථ වෙනුවෙන් රයිට් 460යි. එතකොට මේ නෝට් එක තාම ඉවර නෑ. මොකද මේ ජංගම නෝනවත්කම් එහෙම නැත්නම් දේපල පිරිත උපකරණ වෙනුවෙන් තව ගැළපීමක් තියෙන නිසා අපි මේ නෝට් එක සම්පූර්ණයෙන් ඉවර කරේ නෑ. නැත්නම් මේ නෝට් එක ඉවර කරන්න පුළුවන් රයිට්. එතකොට 460ක් මෙතනට එනවා ෂේවින් කිරීම වියදම් කියලා. right. ඒක ලොකු අමාරුවක් නැහැ. අපි කලිනුත් කතා කරා ඊට අමතරව ෂේවින් කිරීම දැන් කලින් කතා කරලා තියෙන නිසා. right. තුන්වෙනි ගැලපිල්ලත් මම මෙහෙමම කරලා දානවා. තුන්වෙනි ගැලපිල්ල කියන්නේ ශ්‍රී ලංකා මහා බැංකු චක්‍රලේඛ වලට අනුව දේපල සින්නක්කර දේපල 2800කට ප්‍රත්‍යාගණනය කරා කියලා. සින්නක්කර දේපල 2800කට ප්‍රත්‍යාගණනය කරා කියලා. එතකොට දැනට සින්නක්කර දේපල වල පිරිවැය තියෙනවා 3000ක්. දැන් 3000 එක තමයි මේ 2800කට මිලියන 2800කට ප්‍රත්‍යාගණනය කරලා තියෙන්නේ. එතකොට ඇත්තටම ප්‍රත්‍යාගණනයේ අලාභයක් වෙලා තියෙනවා. අගේ අඩුවීමක් වෙලා තියෙනවා. රයිට්. ඒතර ඔයගොල්ලෝ දන්නවා ඒක කොහොමද ගැලපීම කරන්න කියලා ගිය සතිය අපි ඉගෙන ගත්තා. අපි නැවත මෙතන මතක් කරගමු. එතකොට මේ නෝට් එකේ මම අප්ඩේට් කරනවා. පිරිවැය යටතේ ප්‍රත්‍යාගන්න අලාභ කියලා අඩු වෙනවා 200ක් අලුත් වගේ 2800 වෙනවා සින්නක්කර දීපල වල. ඒතර යන්ත්‍ර සූත්‍ර වල සහ මෝටර රථ වල එහෙම ගැළපීමක් තිබෙන්නේ නැති නිසා ඒකේ පිරිවැය හැමම තමයි 2600යි 1000යි ඒ ගණන් දෙක හැමම එනවා. ඒතර මුළු එකතුව ගත්තාම පිරිවැය පැත්තේ ඔරිජිනල් තිබ්බ 6600ක්
ප්‍රත්‍යාග නලාභයක් තියෙනවා 200ක් කියනවා 6400ක් කියනවා. හරි. ඊළඟට ෂය වෙන් කිරීම ගත්තාම ෂය වෙන් කිරීම වලට මේ ගැලපිල්ලේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒක කලින් ගැලපිල්ලේ ආපු ටික හැමම දානවා. සින්නකර දේපල වලට බිඳුවයි. ඒක ෂය වෙන් කරන්නේ නැහැ. යන්ත්‍ර සූත්‍ර වල අවුරුදු මුල 500ක් තිබ්බ. ගැලපිලි අංක දෙකෙන් 260ක් ආව. දැන් 760යි. මෝටර රථ අවුරුදු මුල 250ක් තිබ්බ. ෂය වෙන් කිරීම ගැලපිලි අංක දෙකෙන් ආව 200ක්. දැන් 450යි. එතකොට මුළු එකතුව 750යි ආරම්භයේ. වර්ෂයේ 460යි. එතකොට වර්ෂය අවසානයේ 1210යි. එතකොට ශුද්ධ පොත් අගය ගත්තාම සින්නක්කර දේපළවල 2800යි ෂය වෙන් කිරීම නැති නිසා. ආරම්භයේ 3000යි. ප්‍රත්‍යාගන ලාභයක් වුණා 201 යනවා 2800 2800 තියෙනවා ශුද්ධ පොත් අගය. ඊළඟට යන්ත්‍ර සූත්‍ර 2600යි පිරිවැය ෂය වෙන් කිරීම 760ක් අඩු වෙනවා 1840යි. ඊළඟ මෝටර රථ 1000යි ෂය වෙන් කිරීම 450යි 550ක් තියෙනවා. එකතුව 6400යි ෂය වෙන් කිරීම 1200යි පිරිවැය 6400යි ෂය වෙන් කිරීම 1200යි අවසාන අගය 5190යි. එතන මෙන්න මේ 200 අපි අපේ වත්කම් පැත්ත විතරේ අපි ඇඩ්ජස්ට් කරේ. මේකට තව ගැළපිලි කිහිපයක් තියෙනවා. මේක අපේ ප්‍රත්‍යාගන ලාභයක් නිසා සාමාන්‍ය ලාභයක් හැටියට නෙමෙයි යන්නේ. ඒක අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයට ගෙනියන්න ඕනේ. රයිට්. මේ නෝට් එක සම්පූර්ණයෙන්ම හදලා ඉවරයි. නෝට් එකේ තිබ්බ ඒවා ටික සම්පූර්ණයෙන් හදලා ඉවරයි. දැන් අපි බලමු ඊළඟට ඉතුරු ගැළපීම් ටික කරන්නේ කොහොමද කියලා. එතකොට ලාභ ලාභ ගිණුමට නැවත වර්ග නොකරනු අයිතමයක් හැටියට සින්නක්කර දේපල ප්‍රත්‍යාගන අලාභ කියලා 200ක් අපි දානවා. මයිනස් එකක් අලාභයක්. මේ ස්ටේට්මන්ට් එක අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය සටහන් වෙන සෑම අයිතමයක්ම ගිහිලා වාර්තා වෙන්න ඕනේ. ආයි කොහෙද? හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. එතන හිමිකම් වෙනස් වීම ප්‍රකාශයටත් යන්න පුළුවන්. ගිහිල්ලා ඒක අප්ඩේට් කරන්න පුළුවන්. එතන මේ සැරේ තියෙන්නේ හිමිකම අඩුවීම නැත්නම් සංචිත අඩුවීමක් තියෙනවා. අනිකුත් විස්තරාත්මක ආදායම් කියලා වෙනම ඩෙඩිකේටඩ් අපේ රෝ එකක් තියෙනවා. ඒකේ පළවෙනි අනිකුත් විස්තරාත්මක ආදායම් හැටියට ප්‍රත්‍යාගන සංචිතයෙන් අඩු වෙනවා 200ක්. අවුරුදු මුල 450ක් තියෙනවා. දැන් 200ක් අඩු වෙනවා. මේ රෝ එකට තව ඒවා එන්න පුළුවන්. දැනට අපිට තියෙන්නේ ඒ 200 විතරයි. ඒගොල්ලෝ ඒක මේ 200 දාපු ගමන් මෙතන එකතුවට දාන්න ඕනේ නැහැ. ඔක්කොම ගැළපිලි කරාට පස්සේ එකතු කළා මේක අප්ඩේට් කරන්න හරි. රයිට්. ඊළඟට අර අපේ නෝට් එකේ අවසාන අගය දීපල පිරිත උපකරණ වල අන්තිම අගයත් අපි ගෙනියන්න ඕනේ අපේ බැලන්ස් ෂීට් එකට. ඒ කියන්නේ මෙන්න මේ 5190 එක තමයි අවසානම අගය. දීපල පිරිත උපකරණ ඔක්කොම අපි දාන්නේ නැහැ බැලන්ස් ෂීට් එකේ. එක ගානක් දාන්නේ. පිරිවැය ඊළඟට පත්තය ගන්නා ගියා. මේ ටික ඔක්කොම අරගත්තේව ඊළඟට ෂේව් වෙන් කිරීම වල අවසාන ශේෂන් ඔක්කොම වල අවසාන ප්‍රතිඵලය තමයි 5190 කියන එක. ඒතර 5190 අපේ ශේෂපත්‍රයේ යටින්ම දාන්න ඕනේ ද්‍රවශීලතාවයේ අඩුවත්කමක් හැටියට. කලින් ණය සාත්‍තිකාරම් දාලා තිනවා එකට යටින් දීපල පිරිත උපකරණ කියලා යට හරීම් වගේ අපි 5190 දාන්න. රයිට්. රෝ ගැලපීම කලගී සතියෙත් අපි කරා. නමුත් මේක ඒ වගේම ආසන්න වශයෙන් එකක්. රයිට්. මොන හරි ගැටලු තියෙනවද ඔයගලන්ට මේ දක්වා කතා කරපු ඒවා සම්බන්ධයෙන්? අපි ගැළපිලි තුනක් පොඩ්ඩක් ඉක්මනට කරා. මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. ගැටලු මොන හරි තියෙනවද? ගැටලු තියෙන විදිහන්නේ අපි දැන් මේ දක්වා කරපු ගැළපිලි තුනම අපි ගිය සතියේ කරපු ඒවා තමයි කතා කරන්නේ. right? right. ඒත් මම ඔයගොල්ලෝ විභාගයට සූදානම් ඔයගොල්ලෝ හැමතිස්සෙම අහනවානේ විභාගේ තියෙන්නේ කවද්ද? විභාගයට සූදානම් වෙන කෙනෙක් නම් ගිය සතියේ අපි හදපු ගාන දැන් දෙසරයක් විතර හදලා තියෙන්න ඕනේ. ඒ ගාන දෙසරයක් විතර හැදුවොත් හොඳටම ඇති. දැන් අද ඉගෙන ගත්ත ගාන ඊළඟට තව දෙසරයක් විතර හැදුවම හොඳටම ඇති. විභාගයට බැංකුවක අවසාන ගිණුම් ගන්න ඉතාම සාර්ථක ලෙස උගලන්ට ඉවර කරගන්න. හරි.
අපි යන් එහෙනම් අද තියෙන ලොකු වැඩේට ඒක තමයි ඊළඟට අපි කතා කරන්න යන්නේ බලමු අපි ඊළඟට මොකද තියෙන්නේ කියලා ඊළඟ ගැළපිරේ තමයි ටිකක් බරපතල ගණයේ දේවල් ටිකක් තියෙන්නේ එතකොට මේකේ කතා කරන්න ඕන ටික මම කතා කරන්නම් රයිට් ගැළපිරේ අංක 4 කතා කරනවා ලාභ ලාභ ගිනි මරා සාධාරණ අගයට දැක්වෙන කොටස් වල ආයෝජන 31/12/2019 දින කොටසක සාධාරණ අගය රුපියල් 200ක කියලා මේ කොටස 150 බැගින් මිලදීගෙන තිබේ කියලා. රයිට්. දැන් මේක ගැළපීම කරන්න ඉස්සෙල්ලා මට සිද්ධ වෙන ඕගොල්ලන්ට යම් ආකාරයක අවබෝධයක් ලබා දෙන්න අපේ SLFRS 9 සම්බන්ධයෙන්. රයිට්. මේ තියෙන්නේ එක මේකත් ඔයගොල්ලන්ට අප්ලෝඩ් කරලා තියෙන්නේ දැන් හොඳට අහගෙන ඉන්න. මම ඔයගොල්ලන්ට කලින් දවසේ කිව්වා මේ ඔය අපි ඉම්පයාර්මන්ට් ගැළපීම නැත්නම් අපහායන හානි කරන ලාභ ගැළපීම කරද්දී 2012 සිට බලපැවැත්වෙන පරිදි සියලුම ගිණුම් කරන ප්‍රමිතීන් වල ලොකු වෙනසක් වුණා. ඒ යටතේ බැංකු වලට බලපාපු ප්‍රධානම වෙනස තමයි විශේෂයෙන්ම ණය සාහිත්‍යකාරම් සම්බන්ධයෙන් මේ කිරීමට අදාළ වන පරිදි ඊට අමතරව දැන් මේ අපි ඉස්සරහට කතා කරන්නේ මේවත් එකට අදාළයි. අපේ බැලන්ස් ෂීට් එකේ තියෙන යම් වත්කම් සහ වගකීම් සම්බන්ධයෙන් වෙන් කිරීම සහ යම් ආකාරයක අගයන් හඳුනා ගැනීමට අදාළ ප්‍රමිතීන් කිහිපයක් ඉදිරිපත් වුණා. ඒතකොට 2012 දී මුලින්ම ආවේ LKS 32, 39 සහ SLFRS 7 කියන ප්‍රමිතීන් ටික. දැන් ඒවා යම් ආකාරයේ වෙනස්කම් වලට භාජනය වෙලා මේ බැංකුවක් අපි මූල්‍ය ප්‍රකාශ සකස් කරද්දී අපිට බලපාන ප්‍රධානම ප්‍රමිතියක් හැටියට SLFRS 9 කියන ප්‍රමිතිය ඇවිල්ලා තියෙනවා. ඒතට 2012 ඉදිරිපත් කරපු දේවල් එක ගත්තාම යම් ආකාරයක ටිකක් ඇඩ්වාන්ස් වර්ෂන් එකකට මේ SLFRS 9 උනේ ඇවිල්ලා තිනවා. ඒතට ඇත්තටම SLFRS 9 ම ඔයගොල්ලන්ට අදාළ කරගන්න අවශ්‍යතාවය නැහැ. SLFRS 9 කියන්නේ සාමාන්‍ය ස්ටෑන්ඩඩ් බුක් එකේ පිටු 200ක් විතර තියෙන ස්ටෑන්ඩඩ් එකක්. හරිම කම්ප්ලෙක්ස් සංකීර්ණ ස්ටෑන්ඩඩ් එකක්. ඒතට අපි බලන්න ඕනේ බැංකු කරුවන් හැටියට ඔයගොල්ලන්ට විභාගයේදී විභාගයේ සමත් වීමට අවශ්‍ය ප්‍රමාණය සහ ඊට අමතරව යම් ආකාරයක ජෙනරල් නොලෙජ් එකක් මේ සම්බන්ධයෙන් ලබා ගන්න. මොකද ඔයගොල්ලෝ අකවුන්ටන්ට් නොවන නිසා මේ බැංකුවක රයිට් බැංකුවක අකවුන්ටන්ට් හැටියට වැඩ කරන කට්ටිය ගත්තත් ඒගොල්ලන්ට SLFRS 9 කියලා පූර්ණ කාලීන දැනුමක් නැහැ. ඒගොල්ලොත් අවශ්‍ය පරිදි මේ ස්ටෑන්ඩඩ් එක රිෆර් කරලා තමයි අවශ්‍ය දේවල් ලබා ගන්නේ. ඒ බලාපොරොත්තුෙන් යුතුව මම බොහොම සරල වශයෙන් මේ ප්‍රමිතියේ තියෙන යම් යම් කොටස් සාකච්ඡා කරනවා. ඔයගොල්ලන්ට හිතෙනවා නම් අවශ්‍යයි කියලා ඒ අවශ්‍ය දේවලුත් ලියාගන්න පුළුවන්. මේකත් මේ නෝට් එකත් එහෙමම තියෙනවා. රයිට්. එතකොට අපි ගත්තාම බැංකුවක් ගත්තාම බැංකුවක ගොඩාක් වෙලාවට තියෙන්නේ මේ ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට්. බැංකුවක බැලන්ස් ෂීට් එකක් පුරාවටම 95%ක්ම තියෙන්නේ ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට්. කියනවා මූල්‍ය උපකරණ කියලා. මූල්‍ය උපකරණ කියලා සිංහලෙන් කියනවා. ඒතර මේ ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට් එකක් කියලා කියන්නේ මොකද්ද? ඒතර මේවා මේ රොකට් සයන්ස් නෙමේ. මේ බොහොම සරල වශයෙන් ඔයගොල්ලන්ට ගැළපෙන විදිහට විතර මම මේ සමහර කරුණු ඉදිරිපත් කරනවා. ඒතර ස්ටෑන්ඩඩ් එකේ කියනවා ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට් එකක් කියලා කියන්නේ එක is any contract that give rise to a financial asset of one entity and financial liability or equity instrument to another entity. එතන මේක සරල වශයෙන්ම කියනවා නම් financial instrument එක කියන නැත්නම් මූල්‍ය උපකරණයක් කියලා කියන්නේ යම් එක ආයතනයකට givisumak ප්‍රකාරව givisumak තියෙන ඒ givisum ප්‍රකාරව එක ආයතනයකට මූල්‍යවත්කමක් ලබා දෙනවා තව ආයතනයකට මූල්‍ය වගකීමක් හෝ ස්කන්ධ උපකරණයක් ලබා දෙනවා. තර මේකෙදිත් අපි කතා කරන්නේ එක පැත්තකින් වත්කම් අනිත් පැත්තේ තියෙන වගකීම් සහ හිමිකම්. අපේ මූලික ගිණුම් කරන සමීකරණයට අදාළව තමයි මේ ඩිෆිනිෂන් එකක් තියෙන්නේ. ගිවිසුමක් තියෙනවා. ඒ ගිවිසුම ප්‍රකාරව එක ආයතනයකට මූල්‍ය වත්කමක් ලබා දෙනවලු අනිත් ආයතනයට එක්ක මූල්‍ය වගකීමක් එහෙම නැත්නම් ස්කන්ධ උපකරණයක් ලබා දෙනවා. ස්කන්ධ උපකරණය කියලා කියන්නේ ඔය සාමාන්‍ය කොටස් වගේ දේවල්. right? එතකොට මේකට අපි උදාහරණයක් කරගමු. එතකොට ඔයගොල්ලන්ට තේරුම් ගන්න ලේසි. උදාහරණේ තමයි හිතන්නකෝ අපි බැංකුවක ආරම්භ කරනවා තැන්පතුවක් දානවා. මිනිස්සෙක් කියලා තැන්පතුවක් දානවා බැංකුවක. එතකොට බැංකුව පැත්තෙන් ඒක මොකද්ද? එතන givisumක් තියෙනවද නැද්ද?
ඕ තැන්පතුවක් දානකොට ගිවිසුමක් තියෙනවා. ඔයා සේවින් account එකක් පටන් ගත්තත් current account එකක් පටන් ගත්තත් fixed deposit එකක් දාගත්තත් ඔය හැම එකෙම mandate එකක් තියෙනවා. ඒතර ඒක තමයි ගිවිසුම. ඒතර ඒ ගිවිසුම ප්‍රකාරව බැංකුවට වගකීමක් එනවා. මූල්‍ය වගකීමක් එනවා. මේ අදාළ ලබා ගන්නා මුදලයි ඊට අදාළ පොලියක් තියෙනවා නම් ඒකයි කියවන්නේ. අනිත් පැත්තෙන් තැන්පතු දාන එක්කෙනාට කස්ටමර්ගේ පැත්තෙන් එයාට වත්කමක් මූල්‍ය වත්කමක් ලැබෙනවා ඒ ඒ ගිවිසුම ප්‍රකාරව එයාට අදාළ මුදල් ලබා ගන්නත් තවත් නැමත සහ ඒකට අදාළ පොලිය ලබා ගන්න. ඒතර මූල්‍ය උපකරණයක් කියලා කියන්න පුළුවන් අපිට තැන්පතු කියලා. හරි. ඒතර තැන්පතුකදී එක පාර්ශ්වයකට කස්ටමර්ට හම් වෙනවා මූල්‍ය වත්කමක් අනිත් පාර්ශ්වයට හම් වෙනවා නැත්නම් බැංකුව පැත්තෙන් හම් වෙනවා මූල්‍ය වගකීම. ඒකම අනිත් පැත්තට අපි කියනවා බැංකුවක් තව කස්ටමර් කෙනෙකුට ලෝන් එකක් දෙනවා. බැංකුවක් කස්ටමර් කෙනෙකුට ලෝන් එකක් දෙනවා. එතෙන්දී ගිවිසුමක් තියෙනවා. ඒ ගිවිසුම ප්‍රකාරව ලෝන් එක ගන්න පාර්ශවයේ පැත්තෙන් ඒක වගකීමක්. කස්ටමර්ගේ පැත්තෙන් වගකීමක් ඒ ලෝන් එක සහ ඊට අදාළ පොලිය ගෙවන්න. බැංකුව පැත්තෙන් ඒක මොකද්ද? බැංකුව පැත්තෙන් ඒක මූල්‍යවත්කමක්. ඒගොල්ලන්ට අදාල මුල් මුදලයි ඒකට අදාල පොලිය ලබා ගැනීමයි අයිති තියෙනවා. ලෝන් ඇග්‍රීමන්ට් එකක් තියෙනවා. ඒත් බැංකුවක තියෙන ගොඩාක් අපේ තියෙන වත්කම් වගකීම් ගත්තාම මේ මූල්‍ය උපකරණ කියන ගොඩට වැටෙනවා. ඔයගොල්ලෝ දැනට සිම්ප්ලි මතක තියාගත්තා නම් හරි බැංකුවක බැලන්ස් ෂීට් එකෙන් 90% විතර ඇසෙට් පැත්තේ ලයබිලිටි පැත්තේ දෙකේම මේ රෙප්‍රසන්ට් වෙන්නේ ඔය ලෝන්ස් ඇන් ඇඩ්වාන්සස් සහ තැන්පතු වලින්. නැත්නම් ඩිපොසිට් වලින්. ඇසෙට් පැත්තේ 90% තියෙන්නේ 80% 90% තියෙන්නේ ලෝන්ස්. අනිත් පැත්තේ තියෙනවා ඩිපොසිට් පැත්තේ මේ ලයබිලිටි පැත්තේ තියෙනවා 80% 90% තියෙන්නේ ඩිපොසිට්. එතකොට බැංකුවක හැම ගොඩාක් අයිතම ගත්තාම මේ මූල්‍ය උපකරණයක් කියන ගොඩට ඩිෆිනිෂන් එකට වැටෙනවා. ආයි මං කිව්වොත් එහෙම මූල්‍ය උපකරණයකදී එක පාර්ශවයකට මූල්‍යවත්කමක් ලබා දෙනවා. තව පාර්ශවයකට මූල්‍ය වගකීමක් හෝ ස්කන්ධ උපකරණයක් ලැබෙනවා. ඒතෙන්දි ගිවිසුමක් තියෙනවා. රයිට්. යම් ගිවිසුමක් ප්‍රකාරව තමයි මේ දෙක වෙන්නේ. එතකොට සමහර වෙලාවට බැංකුවට මූල්‍ය උපකරණ හැටියට වත්කම් ලැබෙනවා. සමහර වෙලාවට බැංකුවට මූල්‍ය උපකරණ හැටියට මූල්‍ය වගකීමක් හෝ ස්කන්ධ උපකරණ ලැබෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇරෙයිද බැංකුවක් ෂෙයාර්ස් ඉෂුව කරාම එතෙන්දි බැංකුවට ලැබෙන්නේ ස්කන්ධ උපකරණයක්. ෂෙයාර්ස් ගන්න එක්කිනාට ලැබෙනවා මූල්‍ය වත්කමක්. එතන ෂෙයාර් සර්ටිෆිකේට් එකක් තියෙන. එතන ගිවිසුමක් තියෙනවා. එතන ඒ ගිවිසුම් ප්‍රකාරව එයාට කවදාහරි දවසක බැංකුව ඉෂුව කරන දවසකද එයාට ඔය ෂෙයාර්ස් වලට අදාළ මුදල් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ඩිවිඩන්ඩ් එකක් ගෙවනවා නම් ඒ අයිතියත් එයාට තියෙනවා. රයිට්. බැංකුවක් ඩිබෙන්ච් එකක් ඉෂුව කරාම බැංකුව පැත්තෙන් බැංකුව ගන්න මූල්‍ය වගකීම. හැබැයි ඩිබෙන්ච් එකට ඉන්වෙස්ට් කරන කවුරු හරි වෙන පිටපාර්ශ්වයක පැත්තෙන් එයාට මූල්‍ය වත්කමක් වෙනවා. ඒගොල්ලන්ට මොන හරි ගැටලුවක් තියෙනවද මේ මූල්‍ය උපකරණ සම්බන්ධයෙන්? දැන් මම කිව්ව එක සම්බන්ධයෙන් කියන්න බලන්න. ඉස්සරහට මම යන්නේ ඉස්සෙල්ලා. ගැටලුවක් තියෙනවද? මූල්‍ය උපකරණයක් කියලා කියන්නේ මොකද්ද? ඒ සම්බන්ධයෙන් මොන හරි ගැටලුවක් තියෙනවද? ඊගො උදාහරණේ තේරුණාද? ඒත් බැංකුවක බැලන්ස් ෂීට් එකක් පුරාවටම තියෙන්නේ ගොඩාක් ඒවා තියෙන මූල්‍ය උපකරණ. සමහර ඒවා නැහැ. නමුත් බහුතරයක් තියෙන්නේ මූල්‍ය උපකරණ තමයි. ගැටලුවක් තියෙනවනම් අහන්න පුළුවන්. මයික් එක ඔන් කරලා අහන්න පුළුවන්. නැත්නම් ගොඩට කතා කරන්න පුළුවන් ඕන විදිහකට. රයිට්. නිශ්ශබ්දතාවයෙන් පෙනී යන්නේ ගැටලුව නොමැති බවයි. රයිට්. අපි යන් ඊළඟට. ඊළඟට මූල්‍ය වත්කම. දැන් මං කියන්නේ මූල්‍ය උපකරණ කොටස් දෙකයි. එකක් තමයි මූල්‍ය වත්කම්. අනිත් එක මූල්‍ය වගකීම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්කන්ධ උපකරණයක් වෙන්න පුළුවන්. එතකොට මූල්‍ය වත්කමක් කියලා කියන්නේ මොකක්ද කියන එක මෙතන කෙටියෙන් පැහැදිලි කරලා තිනවා. මූල්‍ය වත්කම් කියලා කියන්නේ එක්ක මුදල් එම නැත්තම් තවත් ආයතනයක අපි මිලදී අරගෙන තියෙන ස්කන්ධ උපකරණ නැත්නම් අපි කියන ෂෙයා ඉන්වෙස්ට්මන්ට්ස් එහෙම නැත්තම් යම් ගිවිසුමක් ප්‍රකාරව අපිට තව පාර්ශ්වයකින් මුදල් ලබා ගැනීමයි අයිතිය. දැන් ඒක ওই තුන්වෙනි කැටගරි එකේ තමයි අපේ ලෝන්ස් රෙප්‍රසන්ට් වෙන්නේ. අපේ ලෝන් ඇග්‍රීමන්ට් එකට අනුව අපිට තව පාර්ශ්වයකින් මුදල් ලබා ගැනීමට අයිතියක් තියෙනවා. ලෝන් ඇග්‍රීමන්ට් එකට අනුව ඉන්ස්ටෝල්මන්ට් එක ගෙවන්න ඕනේ අදාළ කස්ටමර්.
එතකොට ඒ ඇග්‍රීමන්ට් එකට අනුව හැම මාසෙම යම් නිශ්චිත දවසක අදාළ මුල් මුදලින් කොටසකුයි ඊට අදාළ පොලියයි ගෙවීමේ අවශ්‍යතාවය තියෙනවා ලෝන් ඇග්‍රීමන්ට් එකට අනුව. එතකොට මූල්‍යවත්කම් කියන එකට ඔන්න ඔය ජාති තුනම අයිති වෙනවා. එකක් තමයි මුදල් කියන එක මූල්‍යවත්කමක් කොහොමත්ම. ඊට අමතරව තව ආයතනයක් අපි අරගෙන තියෙනවා නම් ෂෙයා ඉන්වෙස්ට්මන්ට්ස් නැත්නම් ඉක්විටි ඉන්ස්ට්‍රුමන්ට්ස් ඒවත් මූල්‍යවත්කම් වෙනවා. ඊළඟට තුන්වෙනි කැටගරි එකේ තමයි contractual right to receive cash or other financial asset of another entity. එතකොට මේ තුන්වෙනි කැටගරි එකෙන් තමයි අපි cover කරගෙන තියෙන්නේ loans and advances වලින් අපිට හම්බෙන්න තියෙන සල්ලි. Right. එතකොට මූල්‍ය වගකීමක් කියන්නේ ඒ විදිහටම අනිත් පැත්තට අපි මොන හරි contractual obligation එකක් ඇති කරලා තියෙනවා. අර deposit එක mandate එක අපි ඇති කරගන්නේ අදාළ මුල් මුදල සහ පොලිය ගෙවීමට අදාළව අපි ඇති කරගන්න contractual obligation එක. ගිවිසුම් ප්‍රකාර බැඳීමක් ඇති කරගෙන තියෙනවා නම් ඒකට කියන අපි මූල්‍ය වගකීම කියලා. Right. දැන් ඔන්න අපි වැදගත්ම තැනකට ආවා. Right. මේක තමයි වැදගත්ම ස්ලයිඩ් එක ඔයගොල්ලන්ට අද දවසේ ඉගෙන ගන්න තියෙන. හොඳට අහගෙන ඉන්න. Right. අර මේක අහගන්න ඕනේ හොඳටම මේ ස්ලයිඩ් එක හොඳටම අහගෙන ඉන්න මේක තමයි වැදගත්ම ස්ලයිඩ් එක අද දවසේ අපි ඉගෙන ගන්න. රයිට්. උඩ බැංකුවක් ගත්තාම බැංකුවක් විතර නෙවෙයි ඕනම ආයතනයක තියෙන මූල්‍යවත්කම් මේ ප්‍රමිතියට අනුව මූල්‍යවත්කම් ඕනම ආයතනයක තියෙන මූල්‍යවත්කම් ප්‍රධාන කොටස් තුනකට බෙදන්න ඕනේ කියලා මේ ප්‍රමිතියේ කියනවා. ප්‍රධාන කොටස් තුනකට බෙදන්න ඕනේ කියලා මේ ප්‍රමිතියේ කියනවා. රයිට්. එතකොට පළවෙනි කාණ්ඩයේ කැටගරිස් තුන උන්න දීලා තියෙනවා. ඊළඟට ඒව හැම වෙලාවෙම අගේ කරන්න ඕන ගාන දීලා තියෙනවා. ඒ අගේ යම් වෙනසක් වෙනවා නම් ඒක කොහොමද පොත්වලට ගේන්න ඕනේ කියලා මෙතන කියලා තියෙනවා. රයිට් හොඳට අහගෙන ඉන්න. ඔයගොල්ලන්ට දැන් මේක මෙතන ඉංග්‍රීසියෙන් තියෙන නිසා ඕනනම් මම මේ කියන සිංහල වචන ලියා ගන්න පුළුවන්. හැබැයි අපි ගණන් වලදී මේ සිංහල වචන භාවිත කරලා තිනවා ගාන හදන්න යනකොට. නමුත් දැන් මෙතන හොඳට අහගෙන හිටියත් ඔයාලට ඇති. රයිට්. එතකොට මේ ඔක්කොම නැත්නම් මූල්‍යවත්කම් මේ මේ ওই කැටගරිස් වල හැම එකම පටන් ගන්නේ ෆයිනෑන්ෂල් ඇසෙට්ස් කියලා. ඒ කියන්නේ මූල්‍යවත්කම් කියලා. එතකොට පළවෙනි මූල්‍යවත්කම් කාණ්ඩේ තමයි ලාභලාභ ගිනුමහරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍යවත්කම්. ලාභලාභ ගිනුමහරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍යවත්කම් තමයි පළවෙනි වත්කම් කාණ්ඩේ. රයිට්. එතකොට මූල්‍යවත්කමක් වෙන්න නම් අනිවාර්යයෙන්ම ගිවිසුමක් ප්‍රකාරව යම් ආකාරයක මුදල් ලබා ගැනීමේ අයිතියක් තියෙන්න ඕනේ. එක්ක මුදල් වෙන්න ඕනේ. එහෙම නැත්නම් තව ආයතනයක මූල්‍ය මේ අපි ෂෙයා ඉන්වෙස්ට්මන්ට් එකක් වෙන්න ඕනේ. එතකොට ඒ මූල්‍යවත්කම් තමයි මේ ಜಾති තුනකට බෙදන්න උත්සාහ කරලා තියෙන්නේ. ප්‍රමිතියේ ಜಾති තුනකට බෙදලා තියෙන්නේ. එතකොට පළවෙනි වත්කම් කාණ්ඩේ තමයි ලාභලාභ ගිනුම හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍යවත්කම්. ලාභලාභ ගිනුම හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍යවත්කම් තමයි පළවෙනි වත්කම් කාණ්ඩේ. රයිට්. එතන මේකේ නමේම තියෙනවා මේ වත්කම් වලට මොකද කරන්න ඕනේ කියලා. ලාභ ලාභ ගිනුම හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍ය වත්කම්. එතකොට මේ වත්කම් හැම වෙලාවෙම අපේ බැලන්ස් ෂීට් එකේ පෙන්නනවා නම් මේ වත්කම පෙන්නන්නේ බැලන්ස් ෂීට් එකේනේ. එතකොට බැලන්ස් ෂීට් එකේ පෙන්නනවා නම් මේ වත්කම හැම වෙලාවෙම ඒ වත්කම අගය කරන්න ඕනේ සාධාරණ අගයට. අපි කියනවා ෆෙයා වැලියු එකට. රයිට්. ඒක තමයි දෙවෙනි කොලම් එකේ මෙෂර්මන් කියන කෙලින් තියෙන්නේ ෆෙයා වැලියු කියලා. ඒකට සාධාරණ අගයට තමයි මේ වත්කම් හැමිලා. මොකද පළවෙනි වත්කම් කාණ්ඩේ ලාභ ලාභ ගිනුම හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍ය වත්කම්. ලාභ ලාභ ගිනුම හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍ය වත්කම් හැම වෙලාවෙම පෙන්වන්න ඕනේ මේ වත්කම් සාධාරණ අගයට. හයි. එතකොට සාධාරණ අගය කියලා කියන්නේ ඔයගොල්ලෝ දැනට මතක තියාගන්න වෙළඳපොළ මිල. එතකොට සාධාරණ අගය කියලා කියන්නේ වෙළඳපොළ මිල. එතකොට සාමාන්‍යයෙන් සාධාරණ අගය කියලා එකට වෙන ඩෙෆිනිෂන්. නමුත් සාධාරණ අගය කියලා දැනට මතක තියාගන්න වෙළඳපොළ. එතකොට ඔයගොල්ලෝ දන්නවා එක බැලන්ස් ෂීට් ඩේට් එකක ඉඳලා ඊළඟ බැලන්ස් ෂීට් ඩේට් එකට ගියාම
ඔන්න ඔය වෙළඳපොළ මිල කියන එක වෙනස් වෙන්න පුළුවන්. සාධාරණ අගය කියන එක වෙනස් වෙන්න පුළුවන්. එතකොට එක බැලන්ස් ෂීට් ඩේට් එක දිනව සාධාරණ අගය එක අගයක්, තවද බැලන්ස් ෂීට් එක තව සාධාරණ. වෙළඳපොළ මිල කියන එක වෙනස් වෙනවානේ. එතකොට සාධාරණ අගයට නම් මේ වත්කම් හැම වෙලාවෙම පෙන්වන්නේ සාධාරණ අගේ යම් වෙනස්කමක් ආවොත් එන්න. දැන් බැලන්ස් ෂීට් එක බැලන්ස් ෂීට් ඩේට් එක අපි 100යි කියලා පෙන්නලා ඊළඟ බැලන්ස් ෂීට් ඩේට් එක 150යි කියලා පෙන්නුවොත් ඒ වැඩිපුර එන 50 ගේන්න ඕනේ කොහේ හරි තැනකට අපි කවුන්ට් කරන්න ඕනේ. අලුත් අගේ නැත්තම් පෙන්වන්න බෑනේ. අපි හැම වෙලාවෙම මේ පළවෙනි කැටගරියේ වත්කම් පෙන්වන්න ඕනේ සාධාරණ අගේට. එතකොට කොහොමද මේ ඇඩ්ජස්ට්මන්ට් එක කරන්නේ? කොහෙටද ගෙනියන්නේ මේ අදාළ ලාභය හෝ අලාභය? ඇඩ්ජස්ට්මන්ට් එක තුන්වෙනි කොලම් එකේ කියනවා එහෙම ගේන්ස් ඇන්ඩ් ලොසස් තියෙනවා නම් ඒවා ෆෙයර් වැලියු එකට අදාළව ගේන්ස් ඇන්ඩ් ලොසස් තියෙනවා නැත්නම් සාධාරණගේ වෙනස් වීම නිසා ඇති වෙන ලාභ හෝ අලාභ IS වල හඳුනගන්න. IS කියලා කියන්නේ ඉන්කම් ස්ටේට්මන්ට්. ඒ කියන්නේ ලාභ ලාභ ගිණුම. මේකේ නමේම තියෙන්නේත් එහෙම තමයි. ලාභ ලාභ ගිණුම හරහා සාධාරණගේට දැක්වෙන මූලිකවත්කම්. එතකොට සාධාරණගේ වෙනසක් වෙනවා නම් ඒ වත්කම් වල සාධාරණ ගෙවෙන වෙනස නිසා ඇතිවන ලාභය හෝ අලාභය අපි පෙන්වන්න ඕනේ ආදායම් ප්‍රකාශයේ. එතකොට ඔයගොල්ලන්ට ගාණක් හදද්දී අපි බලන්න ඕනේ ඒ ගාණේ දැන් මේ මම අර ගාණට යනවා. මේ ගාණ කියනවා ලාභ ලාභ ගිණුම හරහා සාධාරණ අගයට දැක්වෙන කොටස් ආයෝජන. මොන අපි මේ කියන කාණ්ඩේ මේ පළවෙනි කැටගරියකට වැටෙන එක. ඒ කියන්නේ ලාභ ලාභ ගිණුම හරහා සාධාරණ අගයට දැක්වෙන කොටස් ආයෝජන. එතකොට ඒ කොටස් ආයෝජන එහෙම තියෙනවා නම් ඒව හැමතිස්සෙම පෙන්වන්න ඕනේ සාධාරණ අගයට. එහෙම නැත්නම් වෙළඳපොළ මිලට. සාධාරණ අගයේ වෙනසක් වෙනවා නම් ඒ වෙනසට අදාළ ලාභ හෝ අලාභ කියන්නේ සාධාරණ අගයේ වැඩි වෙනව නම් ලාභයි. සාධාරණ අගයේ අඩු වෙනව නම් අලාභයි. එතකොට සාධාරණ අගයේ වෙනස් වීම නිසා ඇතිවන ලාභ හෝ අලාභ කොහෙදද අපි හඳුනගන්න ඕනේ? ආදායම් ප්‍රකාශයේ. රයිට්. ඊළඟට දෙවෙනි වත්කම් කාණ්ඩේට මම එනවා. වත්කම් කාණ්ඩ තුනක් තියෙනවා. දෙවෙනි වත්කම් කාණ්ඩේ කියන්නේ අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයේ හරහා සාධාරණ අගයට දැක්වෙන මූලාර. අනෙකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය හරහා සාධාරණ අගයට දැක්වෙන මූලිකවත්කම්. දැන් මේ දෙවෙනි වත්කම් හඳුනන්නේ ලාභ ලාභ ගිණුම හරහා නෙමේ අනෙකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය හරහා සාධාරණ අගයට දැක්වෙන මූලිකවත්කම්. එතකොට මේ පළවෙනි වත්කම් කාණ්ඩේ දෙවෙනි වත්කම් කාණ්ඩේ තියෙන සමානකම තමයි ඔය මෙෂර්මන්ට් එක. එහෙම නැත්නම් හැම වෙලාවෙම බැලන්ස් ෂීට් එකේ පෙන්වන්න ඕනේ අපි සාධාරණ අගයට. රයිට්. සාධාරණ අගයට තමයි පෙන්වන්නේ. හැබැයි වෙනස තමයි සාධාරණ අගයේ වෙනස් වීමක් වුණොත් ලාභයක් හෝ පාඩුවක් වුණොත් පළවෙනි වත්කම් කාණ්ඩේ අපි ගිනිහින් දාන්නේ ඒක ආදායම් ප්‍රකාශයට. හැබැයි දෙවෙනි වත්කම් කාණ්ඩේ අපි ඒක ගිහිලා දාන්න ඕනේ කොහෙටද? අනෙකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයට. OCI ස්ටේට්මන්ට් එකට. රයිට්. එතකොට අපිට ගානකදී මේ ගානකදී අපිට මෙන්න මේ කැටගරියකට දාන්න මේ කැටගරියකට කියලා ගානකදී දෙන්නේ නැහැ. ගානේ ඕල්රෙඩි මේ කැටගරීස් වලට වත්කම් කැටගරයිස් කරලා තමයි දෙන්නේ. එතකොට එහෙම කැටගරයිස් වෙච්ච වත්කමක අගේ වැඩිවීම අඩුවීම ගලපන්නේ කොහොමද කියන එක තමයි ගානකදී ඕගොල්ලොන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට ගානකදී අපිට කිව්වොත් එහෙම පළවෙනි වත්කම් කාණ්ඩයට වැටෙන අපේ මූල්‍යවත්කමක් තියෙනවා කියලා ඒ වත්කම් හැම වෙලාවෙම අපි පෙන්වන්න ඕනේ සාධාරණ අගයට. සාධාරණ අගයේ වෙනස් වීම අපි ගෙනියන්න ඕනේ ආදායම් ප්‍රකාශයට. දෙවෙනි වත්කම් කාණ්ඩයට වැටෙන එකක් තියෝ. ඒ කියන්නේ අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයේ හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍යවත්කම්. එතකොට දෙවෙනි වත්කම් කාණ්ඩේත් අපි හැම වෙලාවෙම බැලන්ස් ෂීට් එකේ නැත්තම් අපේ මූලදත්ත ප්‍රකාශයේ පෙන්වන්න ඕනේ සාධාරණ අගයට වත්කම්. හැබැයි සාධාරණගේ වෙනස් වුණා හින්දා ලාභයක් හෝ අලාභයක් ආවොත් ඒක ගෙනියන්න ඕනේ ආදායම් ප්‍රකාශයට නෙමෙයි අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයට. ඔයගොල්ලෝ දන්නවා අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයට ගෙනිච්චාම අනිවාර්යයෙන්ම ඒක සංචිත වලට යනවා. හිමිකම් වෙනස් වීම ප්‍රකාශයටත් යනවා. රයිට්.
අපි වත්කම් කාණ්ඩ දෙකක් ගැන අදහසක් ගත්ත තුන්වෙනි වත්කම් කාණ්ඩය ඒ කියන්නේ තුන්වෙනි මූල්‍ය වත්කම් කාණ්ඩය තමයි අපේ ක්‍රමක්ෂයේ පිරිවැයට පෙන්වන මූල්‍ය වත්කම් ක්‍රමක්ෂයේ පිරිවැයට දැක්වෙන මූල්‍ය වත්කම් තුන්වෙනි වත්කම් කාණ්ඩය. ඒත් ඇත්තටම බැංකුවක බැලන්ස් ෂීට් එකේ වැඩිපුර ප්‍රමාණයක් තියෙන්නේ ඔන්න ඔය තුන්වෙනි වත්කම් කාණ්ඩයට තියෙන මූල්‍ය වත්කම් 80ක් 90ක්ම තියෙන්නේ. ඒතකොට ඒක ඒකේ බල්ක් එක තියෙන්නේ ණය සහ අත්‍තිකාරම්. ණය සහ අත්‍තිකාරම් මොකද දැන්ටමත් දන්නවා ක්‍රමක්ෂයේ පිරිවැයට තමයි ණය සහ අත්‍තිකාරම් දැක්වෙන්නේ. ඒතර ඒකේ මෙෂර්මන්ට් එක වෙන්නේ නැත්නම් අගය කිරීම නැත්නම් බැලන්ස් ෂීට් එකේ හැම වෙලාවෙම පෙන්වන්නේ ක්‍රමක්ෂයේ පිරිවැයට. ඒතර ක්‍රමක්ෂයේ පිරිවැයට පෙන්වන්නේවල සාධාරණ අගය වෙළඳපොළ මිල කියල එකක් නැහැ. ඒතර ඒ ක්‍රමක්ෂයේ පිරිවැයට යම් දෙයක් අපි හඳුනගන්නවා නම් ඒකට අදාළව එක්කෝ අගේ අඩුවීමක් තියෙනවා නම් අපි ආදායම් ප්‍රකාශයේ හඳුනගන්නවා අපහායන එහෙම නැත්නම් හානි කරන ලාභ කියලා. වෙන් කිරීමක් විතරයි අපහායන ලාභ හානි කරන ලාභ වෙන් කිරීම රයිට්. ඊට මම ආයි සමරයිස් කරනවා අපි බැංකුවක තියෙන බැලන්ස් ෂීට් එකේ තියෙන මූල්‍යවත්කම් ප්‍රධාන ಜಾති තුනකට කැටගරයිස් කරලා තියෙනවා. ඒ කැටගරයිස් කරනකොට පළවෙනි වත්කම් කාණ්ඩයේ හැටියට හඳුනාගෙන තියෙන්නේ ලාභලාභ ගිණුම හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍ය වත්කම්. ලාභලාභ ගිණුම හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍ය වත්කම්. මේ වත්කම් හැම වෙලාවෙම පෙන්වන්නේ සාධාරණ අගයට. බැලන්ස් ෂීට් එකේ හැම වෙලාවෙම පෙන්වන්නේ සාධාරණ අගයට. එහෙම නැත්නම් වෙළඳපොළ මිලට. ඒතර ඒ පළවෙනි වත්කම් කාණ්ඩයේ සාධාරණ අගය වැඩි වෙනව නම් හරි අඩු වෙනව නම් හරි සාධාරණ අගය වැඩි වෙනව නම් ලාභයි. සාධාරණ අගය අඩු වෙනව නම් අලාභයි. එතකොට එහෙම වෙනවා නම් සාධාරණගේ වැඩිවීම හෝ අඩුවීම නිසා ඇතිවන ලාභ හෝ අලාභ අපි පෙන්වන්න ඕනේ හඳුනා ගන්න ඕනේ ආදායම් ප්‍රකාශයේ රයිට්. වත්කමේ යගේ වැඩි කරලා අපේ ලාභ ලාභ ගිණුම බැර කරන්න ඕනේ. වත්කමේ යගේ අඩු කරනවා නම් වත්කමේ යගේ අඩු කරලා ලාභ ලාභ ගිණුම හර කරන්න ඕනේ. දෙවෙනි වත්කම් කාණ්ඩේ තමයි අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයේ හරහා සාධාරණගේට දැක්වෙන මූල්‍ය වත්කම්. රෙවෙනි වත්කම් කාණ්ඩයක් තිබ්බොත් ඒවත් හැම වෙලාවෙම අපි බැලන්ස් ෂීට් එකේ පෙන්වන්න ඕනේ සාධාරණ අගයට වෙළඳපොළ මිලට. හැබැයි මේකේ වෙනස තමයි වෙළඳපොළ මිල අඩු වෙලා හරි වැඩි වෙලා හරි එන ලාභය හෝ අලාභය මේ සැරේ පෙන්වන්නේ අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය. ඒත් ඔයගොල්ලෝ දන්න අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය ලියවෙන සෑම අයිතිමයක්ම යනවා හිමිකම් වෙනස් වීම ප්‍රකාශයට සංචිතයක් හැටියට. අවසාන කැටගරි එක තමයි අපේ ක්‍රමක්ෂයේ පිරිවැයට දැක්වෙන මූල්‍ය වත්කම්. ක්‍රමක්ෂයේ පිරිවැයට දැක්වෙන මූල්‍ය වත්කම් තමයි අවසාන කැටගරි එක. ඒතර අවසාන කැටගරි එකට දැක්වෙන එක හැම වෙලාවෙම අපි බැලන්ස් ෂීට් එකේ අපි පෙන්වන්නේ ක්‍රමක්ෂයේ පිරිවැයට. ඒ කියන්නේ අන්තිම කැටගරි ලෝන්ස් ඇන් ඇඩ්වාන්සස් කියලා මතක තියාගත්තත් කමන්නේ. එතකොට ක්‍රමක්ෂයේ පිරිවැයට තමයි අපි පෙන්වන්නේ බැලන්ස් ෂීට් එකේ. ඒතර ඒවට සාධාරණ අගයේ වැඩිවීම අඩුවීම කියලා එකක් නැහැ. ඒවා තියෙන්නේ ක්‍රමක්ෂයේ පිරිවැය විතරයි. එතකොට ඒවට අදාළව අපි හඳුනගන්නේ හානි කරන ලාභ සහ අපහායන ලාභ අර ණය සහ අත්‍තිකාරම් වෙනුවෙන් අපි හඳුනගත්ත විදිහට තමයි. රයිට්. ତර මේ විදිහට වගකීම් වලට ගියාමත් කැටගරිස් දෙකක් තියෙනවා. දැන් වගකීම් වල තියෙන්නේ ප්‍රධාන කැටගරිස් දෙකයි. එකක් තමයි ලාභ ලාභ ගිණුම හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍ය වගකීම්. එතකොට ඒකත් පෙන්වන්නේ හැම වෙලාවෙම බැලන්ස් ෂීට් එකේ සාධාරණ අගයට. දැන් මෙතෙන්දි මතක තියාගන්න වත්කමක සාධාරණ අගය වැඩි වෙනව නම් ලාභයි, වගකීමක සාධාරණ අගය වැඩි වෙනව නම් අලාභයි. රයිට්. එතකොට සාධාරණ අගය වෙනස් වීම නිසා ඇතිවන ලාභ හෝ අලාභ අපි හඳුනගන්නේ අපේ ආදායම් ප්‍රකාශයෙන්. දෙවෙනි වත්කම් කාණ්ඩයේ වගකීම් කාණ්ඩයේ තමයි අනිකුත් වගකීම් කියන එක, අනිකුත් මූල්‍ය වගකීම්. ඒවා හැම වෙලාවෙම පෙන්වන්නේ ඒකට තමයි ඔය ඩිපොසිට් වගේ වැටෙන්නේ. ඒවා ඇමෝටයිස් කොස්ට් එකට නැත්නම් ක්‍රමක්ෂයේ පිරිවැයට. ඒතර ක්‍රමක්ෂයේ පිරිවැයට වැටෙන ඒවට අදාළව අපිට අගේ අඩුවීම් පර්මනන්ට්ලි තියෙනවා නම් ඒවා අපි හඳුනගන්න පුළුවන් ආදායම් ප්‍රකාශය. රයිට්. එනවා මම කෙටි උදාහරණ කීපයක් අරගෙන තිනවා මේ මූල්‍යවත්කම් බැංකුවක තියෙන මූල්‍යවත්කම් ගත්තාම ඒවා කැටගරිස් කීපයක් තියෙනවා. එකක් තමයි අපේ ණය උපකරණ තියෙන්න පුළුවන් මූල්‍යවත්කම් යටතේ.
එතකොට ණය උපකරණයටත් වැටෙනවා මූලික වශයෙන්ම ණය සහතික ආරම් ඊළඟට භාණ්ඩාගාර බිල්පත්වල අපි කරලා තියෙන ආයෝජන භාණ්ඩාගාර බෙදුම් කර එතකොට මේ හැම එකේම ගොඩක් වෙලාවට අපේ බලාපොරොත්තුව අපි ඒවා දිගටම රඳවාගෙන ඉන්නවා ඒවා අපේ කොන්ට්‍රැක්චුවල් නැත්නම් ගිවිසුම් ප්‍රකාරව අපිට මුදල් ලබා ගැනීම ප්‍රමාණයි ඊළඟට සමහර මූල්‍යවත්කම් තියෙනවා ඩෙරිවේටිව්ස් කියලා අපි කියනවා මේ කොන්ට්‍රැක්ට් හැම එකෙම මේ ගොඩක් කාලවලට ෆියුචර් ඩේට් එකකට අදාළ වෙනවා ඒ ඊට අමතරව කෑෂ් ෆ්ලෝ එකක් මුලින්ම සම්බන්ධ වෙන්නේ නැහැ ඒක නිකන් මෙමරැන්ඩම් එන්ට්‍රි එකක් විතරයි එක්ස්ටර්නල් මාකට් ෆැක්ටර්ස් තමයි වැලියු එක ඩිටර්මයින් කරන්නේ එහෙනම් තුන්වෙනි කාණ්ඩයේ හැටියට අපි වෙනත් ආයතනවල ගන්න ෂෙයාර්ස් අපි හඳුර ගන්න පුළුවන් සබ්සිඩරිස් හරි එහෙම නැත්නම් ඇසෝෂියේට්ස් වල ඩෙට් ඉන්ස්ට්‍රුමන්ට්ස් වල ගත්තාම තවත් එහාට ගිහිල්ලා මම දේවල් කතා කරලා තියෙනවා ඒක ඔගොලු නෝට් එකක් හැටියට කියවගන්න විතරයි අවශ්‍යතාවය තියෙන්නේ මේකෙන් මම වැඩිපුර ටිකක් කතා කරලා තියෙනවා ඒ ටිකක් ඉම්පෙයාර්මන්ට් වලට අදාළව තියෙන කොටස් ටිකත් මම කතා කරලා තියෙනවා එක කලෙක්ටිව් ඉම්පෙයාර්මන්ට් එක ඉන්ඩිවිජුවල් ඉම්පෙයාර්මන්ට් එක ආයෙ නැවත කතා කරලා තියෙනවා මේක රිපීට් වෙනවා ඒකත් ඒක අවශ්‍ය වුණොත් මම සාකච්ඡා කරන්නම් ආයි මම මේ මුලට ආවොත් එහෙම මෙන්න මේක තමයි ඉතාලම වැදගත් ඔයගලන්ට ගන්න ගාන අපේ බැංකුවක මූල්‍ය ප්‍රකාශ වලට අදාළ ගාන හදද්දී අපේ මූල්‍යවත්කම් ප්‍රධාන කැටගරීස් තුනකට වර්ග වෙනවා එතකොට ඒ කැටගරි එක ගානේ දෙනවා මෙන්න මේ කැටගරි එකේ තමයි තියෙන්නේ කියලා එතකොට ඒ කැටගරි එකට අදාළව නම් අපි කොහොමද ගාන හදන්න ඕනි කියලා වෙනවා right අපි දැන් ගානට යන් right ගානට අනු අපි බලමු මොකද්ද කරන්න ඕනේ කියලා ගැළපිලි අංක 4 ඔයගොල්ලෝ මේ දැක්ක මොන හරි ගැටලු තියෙනවද මම ඊළඟ එකට යන්න ඉස්සෙල්ලා ඊළඟ දේවල් වලට right අපි ගානට යන් එහෙනම් කෙලින්ම right ගානේ ගැළපිලි අංක 4 කියන්නේ ලාභ ලාභ ගිනුම හරහා සාධාරණ අගයට දැක්වෙන කොටස් ආයෝජකය ඔගලන්ට ඔලුවට දාගන්න ඕනේ මූල්‍ය වත්කම් ಜಾති තුනක් තිබ්බා. එකක් තමයි ලාභ ලාභ ගිනුම හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍ය වත්කම්. අනිත් එක අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍ය වත්කම්. අනිත් එක ක්‍රමක්ෂය අගයට දැක්වෙන මූල්‍ය වත්කම්. එතකොට මේ ගැළපිල්ලේ කතා කරන්නේ ඔය ಜಾති තුනෙන් පළවෙනි කැටගරි එක ගැන. ලාභ ලාභ ගිනුම හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍ය වත්කම් ගැන. ඒක ඔලුවට ගිය ගමන්ම ඔයගලන්ට මතක් වෙන්න ඕනේ ලාභ ලාභ ගිනුම හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍යවත්කම් නම් ඒව කොහොමද පෙන්වන්න ඕනේ බැලන්ස් ෂීට් එකේ මේ තියෙන්නේ බැලන්ස් ෂීට් එකේ හැම වෙලාවෙම පෙන්වන්න ඕනේ සාධාරණ අගයට ඒ කියන්නේ වෙළඳපොළ මිලට එතකොට ඊළඟට සාධාරණ අගේ මොන හරි වෙනසක් ආවොත් ලාභයක් හෝ අලාභයක් ආවොත් ඒක ගෙනියන්න ඕනේ ආදායම් ප්‍රකාශයට ආදායම් ප්‍රකාශයට right ඔන්න ඔය කාරණා ටික ඔළුවේ තියාගෙන අපි ගාන හදමු දැන් මේ ගානේ අපි දන්නවා මෙන්න මේ පළවෙනි කැටගරි එකට වැටෙන එකක් තමයි තියෙන්නේ right එතකොට අපි පෙන්වන්න ඕනේ බැලන්ස් ෂීට් එකේ ඕන වෙලාවක සාධාරණ අගයට සාධාරණ අගයේ වෙනස් වීම නිසා ඇති වෙන ලාභ හෝ අලාභ ආදායම් ප්‍රකාශයට ගෙනියනවා එතකොට ගානේ කියනවා ලාභ ලාභ ගිනුම හරහා සාධාරණ අගයට දැක්වෙන කොටස් වල 2019 12 31ට කොටසක සාධාරණ අගය 200 ඔරිජිනලි මේවා අරගෙන තියෙන්නේ 150ට. එතකොට 150ට මිලදී ගත්ත කොටස් වල වෙළඳපොළ මිල නැත්තම් සාධාරණ අගේ වැඩි විලා තියෙනවා 200ට. එතකොට මේක මේ මූල්‍යවත්කම් කාණ්ඩේ තමයි ලාභ ලාභ ගිනුම හරහා සාධාරණ අගේට දැක්වෙන මූල්‍යවත්කම්. එතකොට අපේ කන්ක්ලූෂන් එක තමයි එහෙනම් මේ මූල්‍යවත්කම් පෙන්වන්න ඕනේ අලුත් සාධාරණ අගයට අලුත් වෙළඳපොළ මිලට ඒ වෙළඳපොළ මිල වැඩි වෙලා නිසා ඒකින් ආපු ලාභය පෙන්වන්න ඕනේ ආදායම් ප්‍රකාශයට ඒක තමයි මේ chart එකේ කියන්නේ
ලාභලාභ ගිණුම හරහා සාධාරණ අගයට දැක්වෙන මූලිකවත් කමන්න හැම වෙලාවෙම පෙන්වන්න ඕනේ සාධාරණ අගයට. ඒ නිසා ඇති වෙච්ච ලාභයක් හෝ ලාභයක් තියෙනවා නම් ඒක ගෙනහිල්ලා නතර කරන්න ඕනේ ඉන්කම් ස්ටේට්මන්ට් එකට. රයිට්. අපි ඒ දේ කරමු දැන් එහෙනම්. රයිට්. එතකොට අපි මේක ගත්තොත් එහෙම මේ වත්කම් කීයටද තියෙන්නේ කියලා බලන්න. මේ තියෙන්නේ. එතන තියෙනවා ලාභ ලාභ ගිණුම හරහා සාධාරණ අගයට දැක්වෙන කොටස් ආයෝජන මිලියන 4ක් තියෙනවා කොටස් ආයෝජන මිලියන 4ක් තියෙනවා මිලියන 600යි ගන්න. එතකොට මිලියන 600 මිලියන 4ෙන් බෙදුවාම දැන් කෙනෙක් මේ 600 මිලියන 4යි කියලා 4ට බිංදු 6ක්ම දාන්න එපා. 600ටත් එන බිංදු 6ක් දාන්න ඕනේ. මේ බැලන්ස් ෂීට් එකේ දීලා තියෙන මිලියන වලින්නේ. මෙතන මිලියන වලින්. එතකොට මෙතන 600යි කියන්නේ මිලියන 600යි. එතන මිලියන 600ට එහා 600ට එහා පැත්තේ තව බිංදු 6ක් තියෙන්න ඕනේ. එතන මෙතනත් කොටස් තියෙනවා මිලියන 4ක්. දැන් අපි ඔක හරියට මම දකින ඔය ක්‍රෙඩිට් මැනේජ්මන්ට් පන්තියේ earning per share හදන්නේ කොහොම earning per share හදනකොට profit එක දිනනවා මිලියන වලින් දීලා කොටස් නිකන් නිකන් සාමාන්‍ය ආගයන් වලින් දුන්නම කොටස් ගන්න 1 million කියලා 1.10යි තිබ්බහම අර 600 කියන උත්තරේ 1.10ෙන් බෙදෙනවා 1.6ෙන් බෙදෙනවා. එතකොට 600 කියන උත්තරේ බෙදන්නත් ඕනේ මිලියන වලින්. ඒකින්ද හරියට පරිස්සමෙන් බලලා ඒක කරන්න ඕනේ. එතකොට මේකේ තේරුම ලාභ ලාභ ගිණුම හරහා සාධාරණ අගයට දැක්වෙන කොටස් ආයෝජන කියලා තියෙනවා මිලියන 4ක්. මේ මිලියන 4 මිලියන 600කට අරගෙන තියෙන. ඒ කියන්නේ එක කොටසක් 150 ගානේ අරගෙන තියෙන්නේ. ගානේ තිබ්බනේ ඒක. කොටසක් 150 ගානේ අරගෙන තියෙනවා. ඒත් දැන් මේ 150ට ගත්ත එක 200 බවට පත් වෙලාලු මාකට් එකේ. රයිට්. රුපියල් 200ලු. එක කොටසක් 150ට අරගත්තේ ඒවා කොටස් මිලියන 4ක් තිබිලා තියෙනවා. රයිට්. අපි බලමු ගැලපීම කරන්නේ කොහොමද කියලා. කලින් මිලියන 600ක් වෙච්ච එක ඒ කියන්නේ එක කොටසක් 150 ගන්න 150 වැඩි කිරීම 4 මිලියන 600යි. දැන් එක කොටසක් 200ක් වුණාම ඒක මිලියන 4ෙන් වැඩි කරාම මිලියන 800ක් එනවා. එතකොට මිලියන 600යි මිලියන 800යි අතර වෙනස මිලියන 200ක්. මිලියන 200ක ලාභයක් තියෙනවා. ඔයගොල්ලන්ට තේරුණාද? කොටසක් රුපියල් 150 ගානේ කොටස් මිලියන 4ක් තිබ්බේ. ඒතර කොටස් මිලියන 4 ගන්න මිලියන 600ක් වැය කළා තිබ්බා. දැන් එක කොටසක මිල 200යි. ඒතකොට 200 වැඩි කිරීම 4 මිලියන 4ක්නේ. හරි. ඒතර උත්තරේ නෝ මිලියන 800ක්. ඒතර මිලියන 600 ආයෝජනයේ දැන් අගේ මිලියන 800යි. හරි. ඒතර මේක ලාභ ලාභ ගිණුම හරහා සාධාරණ අගයට දැක්වෙන කොටස් නිසා අපි හැම වෙලාවෙම පෙන්වන්න ඕනේ වෙළඳපොළ මිලට. බැලන්ස් ෂීට් එකේ පෙන්වන්න ඕනේ. ඒකට මේක කිව්වේ. මේ තියෙන්නේ. බැලන්ස් ෂීට් එකේ පෙන්වන්න ඕනේ හැම වෙලාවෙම ෆෙයා වැලියු එකට වෙළඳපොළ මිලට. ඒක කීයද දැන්? 600 නෙමෙයි 800. ඒතර වෙළඳපොළ මිලේ වෙනස් වීම නිසා ඇතිවෙච්ච ලාභය කලින් 600ට දැක්වෙච්ච එක දැන් 800ට පෙන්වන්නේ. ඒකට මිලියන 200ක ලාභයක් ආවා. ඒ මිලියන 200 ලාභය කොහෙද ගෙනියන්න ඕනේ? ආදායම් ප්‍රකාශයට. ආදායම් ප්‍රකාශය. අපි බලමු ගැලපීම කරන්නේ කොහොමද කියලා. right මේ තියෙන්නේ සුද්ධ වෙළඳ ආදායම් යටතේ මිලියන 200ක ලාභයක් හඳුන ගන්න. සුද්ධ වෙළඳ ආදායම් යටතේ මිලියන 200ක ලාභයක් හඳුන ගන්න. මිලියන 200ක ලාභයක් තියෙන සුද්ධ වෙළඳ ආදායම්. එතකොට අලුත් මිල දැන් 600 නෙමෙයි 800. ඒ 800 අපි පෙන්වන්න ඕනේ අපේ බැලන්ස් ෂීට් එකේ. බැලන්ස් ෂීට් එකේ ණය සාත්‍යකාරම් වලට උඩින් ලාභ ලාභ ගිණුම හරහා සාධාරණ අගයට දැක්වෙන කොටස් ආයෝජන කියලා කලින් ශේෂ පිරික්සුමේ තිබ්බ 600යි. දැන් අලුත් අගේ අපි පෙන්වන්න ඕනේ බැලන්ස් ෂීට් එකේ 800. මොකද මේක ලාභ ලාභ ගිණුම හරහා සාධාරණ අගයට දැක්වෙන ආයෝජනයක් කියන්නේ.
අලුත් වෙළඳපොළ මිල පෙන්වන්න ඕනේ. හැම වෙලාවෙම බැලන්ස් ෂීට් එකේ පෙන්වන්න ඕනේ සාධාරණ අගයට. Right. ඔයගොල්ලන්ට මොන හරි ගැටලු තියෙනවද ඒක සම්බන්ධයෙන් අහන්න? ගැටලුවක් තියෙනවද අහන්න පුළුවන්. ඔයගොල්ලෝ ගාන කියවලා දන්න ඕනේ දේ තමයි මේක මොන ජාතියේ ආයෝජනයද නැත්නම් මොන ජාතියේ මූල්‍යවත්කමද? ජාති තුනයි තියෙන්නේ. එකක් තමයි ලාභ ලාභ ගිනුමරහ සාධාරණ අගයට දැක්වෙන ආයෝජනයක්ද? එහෙම නැත්නම් අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය හරහා සාධාරණ අගයට දැක්වෙන ආයෝජනයක්ද? තුන්වෙනි එක ක්‍රමක්ෂය පිරිවැයට දැක්වෙන ආයෝජනයක්ද? ඔන්න ඔය තුනෙන් එකකට තමයි වැටෙන්න ඕනේ. ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. අපි යමු දෙවෙනි එකට. උඩට ගාන තව එකක් කරනකොට තේරෙයි හොඳට. ඊළඟ ගැලපිල්ල කියනවා අපි ගැලපිල්ලටම යන්කො. ඊළඟ ගැලපිල ගැලපිල අංක 5 කියනවා අනෙකුත් විස්තරාත්මක ආදායම් ගිනුමහරහා සාධාරණ අගයට දැක්වෙන ආයෝජන 2019 12 31 දිනට සාධාරණ අගය මිලියන 150ක්. එතකොට මේක කියවපු ගමන් මොගලගේ ඔලුවට යන්න ඕනේ මේ මූල්‍යවත්කම එහෙම නැත්නම් මේ ආයෝජනය අනෙකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය හරහා සාධාරණ අගයට දැක්වෙන ආයෝජනයක්. එහෙම කිව්ව ගමන් එතකොට මොකද වෙන්න ඕනේ? මෙන්න මේක වැටෙන්නේ දෙවෙනි කාණ්ඩයට. අනෙකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය හරහා සාධාරණ අගයට දැක්වෙන වත්කම. ඒව හැම වෙලාවෙම පෙන්වන්න ඕනේ බැලන්ස් ෂීට් එකේ අර කලින් එක වගේම සාධාරණ අගයට අලුත් වෙළඳපොළ මිලට. හැබැයි සාධාරණ අගයේ වෙනස් වීම නිසා ඇතිවන ලාභ වලාභ කොහෙටද ගෙනියන්න ඕනේ? නමේම තියෙනවා අනෙකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශිත. රයිට්. අනෙකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශිත. රයිට්. අපි බලමු ගැලපීම කරන්න. මේක ඉස්සෙල්ලා කියලා බලන්න ශේෂ පිරික්සීමේ කීයද තියෙන්නේ කියලා. අනෙකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය හරහා සාධාරණ අගයට දැක්වෙන ආයෝජන කියලා. මේ තියෙන්නේ. අනෙකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය හරහා සාධාරණ අගයට දැක්වෙන ආයෝජන කියලා 1200ක් තියෙනවා. ගැලපිල්ල කියනවා දැන් මේකේ අගය මේ අලුතෙන් මේකේ අගය ගත්තාම සාධාරණ අගය 1050යි කියලා. 1200ට අපේ ආයෝජනේ තියෙන්නේ අලුත් අගේ 1050යි කියලා. හරි දැන් බලමු දැන් එහෙනම් කොහොමද ගාන කරන්නේ කියලා. රයිට්. එතකොට 1200ට තිබ්බ එකක් 1050ට අඩු වුණා නම් සාධාරණ අගය අඩු වෙලා තියෙනවා. ඒක සාධාරණ අගය අඩු වුණාම ආයෝජනයේක වත්කමක සාධාරණ අගය වුණාම අලාභයි. එතකොට 150ක අලාභයක් තියෙනවා. ඔන්න ඔය 150ක අලාභය ඒතර අලුත් අගේ 1050 තමයි අපි බැලන්ස් ෂීට් එකේ පෙන්වන්නේ. අලුත් සාධාරණ අගේ 1050යිනේ. අලුත් සාධාරණ අගේ 1050 තමයි අපි බැලන්ස් ෂීට් එකේ පෙන්වන්නේ. බැලන්ස් ෂීට් එකේ 1050 අලුත් සාධාරණ අගය පෙන්නකොට 150ක අලාභයක් අපි පෙන්වන්නත් ඕනේ. 150ක් එතනින් අයින් කරන්න ඕනේ. අපේ වත්කමින් අයින් කළා 150ක් අපි දාන්න ඕනේ. ඒ 150 ලාභයක් හෝ අලාභයක් මේකේ ආවොත් එහෙම සාධාරණ අගය වෙනස් වීම නිසා ඒක ගෙනියන්න ඕනේ අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයට. අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයට. රයිට්. බලමු කොහොමද ඒක ගෙනියන්නේ කියලා. තියෙන්නේ අනෙකුත් විස්තරාත්මක ආදායම් ගිනුමරහා සාධාරණ අගයට දැක්වෙන ආයෝජනවල සාධාරණ අගය අඩුවීම 150යි. 150ක් අපි අඩු කරලා පෙන්වන්න ඕනේ මේ දෙවිනි වත්කම් කාණ්ඩේ මේ ගැලපිල්ලට අදාළ තියෙන වත්කම් කාණ්ඩේ අනෙකුත් විස්තරාත්මක ආදායම් ගිනුමරහා සාධාරණ අගයට දැක්වෙන ආයෝජන
ඒවල සාධාරණගේ අඩු වෙලා තියෙනවා 150කින් මිලියන. ඒකත් දෙවෙනි නැවත වර්ග නොකරනු ලබන වත්කමක් හැටියට දාන්න පුළුවන් 150. මේකේ ලියවෙන හැම අයිතමයක්ම අනිකුත් විස්තරාත්ම ප්‍රකාශ ආදායම් ප්‍රකාශ ලියවෙන හැම අයිතමයක්ම ලියවෙන්න ඕනේ කොහෙටද? හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයට. අපි හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයටත් යනවා මේකෙන්. අනිකුත් විස්තරාත්මක ආදායම් කියලා දැනට ඕල්රෙඩි ඩෙඩිකේටඩ් රෝ එකක් තියෙනවා. ඒකේ ඒකට අදාළ සංචිතියකුත් තියෙනවා දැනටම. අනිකුත් විස්තරාත්මක ආදායම් ගිණුමහරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍ය වත්කම් සංචිතය කියලා. ඉන්නේ සංචිතයට 150ක් අපි අඩු කරලා පෙන්නන. දැන් ටෝටල් එක ගත්තාම 350ක් අඩු වීමක් තියෙන්නේ අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය. ඊළඟට අලුත් අගය 1209 දැන් 1050 එක අපේ බැලන්ස් ෂීට් එකේ පෙන්වන්න ඕනේ. අනිකුත් විස්තරාත්මක ආදායම් ගිණුමරහා සාධාරණ අගයට දක්වන ආයෝජන කියලා අලුත් වෙළඳපොළ මිල 1050. වෙළඳපොළ මිල වැඩි වුණත් අඩු වුණත් අලුත් වෙළඳපොළ මිල තමයි පෙන්වන්න ඕනේ. දැන් කලින් අර ලාභලාභ ගිණුමරහා සාධාරණ අගයට දක්වන ආයෝජන වල අගය වැඩි වුණා. 600 ඉඳලා 800 වැඩි වුණා. අලුත් එකේදී 1200 ඉඳලා 1050ට අඩු වුණා. කොහොම වුණත් අලුත් වෙළඳපොළ මිල තමයි අපි බැලන්ස් ෂීට් එකේ පෙන්වන්න ඕනේ. අලුත් සාධාරණ අගය. Right. ගැළපිලි අංක 6. 6ට යන ඉස්සෙල් ඔයගොල්ලන්ට මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. ගැටලු මොන හරි තියෙනවා නම් අහන්න පුළුවන්. අපි යමු ගැළපිලි අංක 6ට. ගැළපිලි අංක 6 කියන්නේ 88 බැංකු පනතේ වගන්තිය අංක 20ට 90 ව්‍යවස්ථාපිත සංචිත අරමුදලට මාරු කරන්න කියලා. එතන අපි මාරු කරන ප්‍රතිශතය තීරණය කරමු. ගියේ සතියේත් අපි කතා කරා. එතකොට අපි බලන්න ඕනේ ව්‍යවස්ථාපිත සංචිත අරමුදලේ ශේෂය ගන්න. ඒක ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 150ක් ගන්න. ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 150 වෙන උත්තරයට වඩා දැනට තියෙන ව්‍යවස්ථාපිත සංචිත අරමුදලේ තියෙන ශේෂය අඩු නම් 105 ගානේ, ඊට වඩා වැඩි නම් 102 ගානේ මාරු කරන්න ඕනේ. ඒ දෙකේ අගය සමාන වෙනකම්. අපි ගත්තොත් ප්‍රකාශිත ප්‍රාග්ධනය 1700යි, ව්‍යවස්ථාපිත සංචිත අරමුදලේ ශේෂය දැනට තියෙන්නේ 900යි. මේ දෙකම මං ගත්තේ ශේෂ පිරික්සුමින්. එතකොට ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 150ක් කියන්නේ 850යි. එතකොට 900 කියලා කියන්නේ 850ට වඩා වැඩි ගානක්. ඒකින්ද 102 ගානේ ට්‍රාන්ස්ෆර් කරාම ඇති අපිට. ඒත් අපිට ට්‍රාන්ස්ෆර් කරන්න බෑ. තාම අපි දන්නේ නෑ බදුපසුලාභයේ කීයද කියලා. මතක තියාගන්න දැනට 102ක් අපි ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ. ඒක ඉස්සරහට කරන්න තියෙන දෙයක්. ඊළඟට ගැළපිලි අංක 7 කියනවා පොදු සංචිතයට මාරු කරන්න කියලා මිලියන 1000ක්. මිලියන 1000ක් මාරු කරන්න කියලා කියනවා පොදු සංචිතයට. සංචිත වලට මාරු කිරීම යටතේ පොදු සංචිතයට 1000ක් වෙනවා. රඳවාගත් ලාභ 1000ක් අඩු වෙනවා. රඳවාගත් ලාභ වලින් 1000ක් අඩු වෙනවා. පොදු සංචිතයට 1000ක් වෙනවා. හරි ලේසි ගැලපීමක්. ඊළඟට ගැළපිලි අංක 8 කතා කරන්නේ මූල සේවාවන් මත එකතු කළාගේ මත බදු සහ ආදායම් බදු පිළිවෙලින් මිලියන 150යි මිලියන 300යි කියලා තියෙනවා. ඒ ප්‍රමාණය අපිට ගලපන්න තියෙන්නේ අපි හදන ආදායම් ප්‍රකාශයේ වට වෙනමම රෝ එකක් දැනටම අපි ලියලා තිනවා කටපාඩමින් රූල් කරගත් ආදායම් ප්‍රකාශයේ 150ක් සහ 300ක් අපිට අඩු කරන්න තියෙන රතු පාටින් පෙන්වලා තියෙනවා. මේවා තාම ගෙවල නැති නිසා මේවා අපේ වගකීම් බවට පත් වෙනවා. අනිකුත් තව තියෙන වගකීම් එක එකතු කරලා මේ දෙක මෙතන 450ක් තියෙනවා. අනිකුත් වගකීම් එක එකතු කරලා දාන්න පුළුවන් මෙතන.
එතකොට 980ක් තියෙනවා අපේ ගෙවන්න තියෙන වගකීම් මේ තියෙන්නේ වර්තන බදු වගකීම් කියලා තියෙනවා 980ක් ඒ 980ට එකතු කළා 150යි 300 එකතු කරාම 1430ක් වෙනවා 1430 වගකීම් වල යටහරින් ලියන වර්තන බදු වගකීම් කියලා 1430ක් ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ගැළපිලි ටික ඉවර වෙච්ච ඉඳලා ශේෂ පිරික්සුමින් අපි ගත්ත නැති අයිතම ටික ආදායම් ප්‍රකාශයට මුලින්ම ගන්න ආදායම් ප්‍රකාශයට ශේෂ පිරික්සුමින් ගත්ත නැති අයිතම් ටික අරගන්න ඒක අරගන්න පුළුවන් පොලි ආදායම අඩු කරන්න පුළුවන් පොලි වියදම ස්ට්‍රේට් ෆෝවර්ඩ් කෙලින්ම තියෙන මේවා ඊට ගාස්තු හා කොමිස් ආදායම 675ක් තියෙනවා ගාස්තු හා කොමිස් වියදම 225ක් තියෙනවා ඊළඟට මූල්‍යවත්කම් වලින් ප්‍රාග්ධන ලාභ කියලා 300ක් තියෙනවා ගානේ ඊළඟට ශුද්ධ අනිකුත් මෙහෙයුම් ආදායම් කියලා 150ක් තියෙනවා ඊළඟට සේවක වේදම් කියලා ගානේ දීලා තියෙනවා 2175ක් ඒවා එකක්වත් ගැළපිලිවට භාජනය වෙච්ච නැති ඒවා අනිකුත් මෙහෙයුම් වේදම් කියලා 640ක් තියෙනවා ඊට ශේෂ පිරික්සුමින් ගැළපිලිවලට භාජනය නොවිච්ච ආදායම් ප්‍රකාශයට අදාළ අයිතම් ටික අපි මුලින්ම ගත්තා ඒ වගේ මූලතත් ප්‍රකාශයට අදාළ ඒවා ටික ගන්න පුළුවන්. මේ තියෙන වත්කම් පැත්තේ මම ගත්ත ඒවා. වත්කම් පැත්තේ මුදල් සහ මුදල් වලට සමාන දෙය අරගෙන තියෙනවා 2250ක්. ශ්‍රී ලංකා මහ බැංකුව සමග ඇති ශේෂයන් කියලා 5250ක්. බැංකු සමග ස්ථාපනය කිරීම කියලා 2800ක්. බැංකු සමග ස්ථාපනය කිරීම කියලා 2800ක්. ඒ විදිහට වගකීම් පැත්තට ගියාම වගකීම් පැත්තේ අපි ගත්තේ නැති ඒවා ගන්න පුළුවන් ශේෂ පිරික්සුමින් තැන්පත් කරුවන්ට ගෙවිය යුතු කියලා ක්‍රමක්ෂේ පිරිවැයට තියෙනවා 78600ක්. එතන මේ තියෙන්නේ තැන්පතු එහෙම නැත්නම් ඩිපොසිට්. එතන තියෙන්නේ ක්‍රමක්ෂේ පිරිවැය. ක්‍රමක්ෂේ පිරිවැය කියලා කියන්නේ අපේ ඩිපොසිට් එකේ වැලියු එක ප්ලස් අපි ඒගොල්ලන්ට ගෙවන්න තියෙන පොලිය තියෙනවා නම් ඒ දෙකේම එකතුව තමයි මේ තියෙන්නේ. පොලියක් නැත්නම් ඇත්තටම තියෙන්නේ කැපිටල් එක විතරයි. ඒ කියන්නේ ඔරිජිනල් ගෙවන්න තියෙන ගාන විතරයි. කැපිටල් මේ පොලියක් තියෙනවා නම් ඇකුවෙච් ඉන්ට්‍රස් එකක් තියෙනවා නම් ඒකත් එක්ක තමයි ක්‍රමක්ෂේ පිරිවැය. හැම වෙලාවෙම ක්‍රමක්ෂේ පිරිවැය කියලා කියන්නේ කැපිටල් ප්ලස් ඉන්ට්‍රස් දෙක. ඊළඟ විලම්බිත බදු වගකීම් කියලා ශේෂයක් තිබ්බ 225ක්. අනිකුත් වගකීම් කියලා 150ක් තිබ්බ. ඊළඟට තුලනය කරන්න තියෙන්නේ තුලනය කරන මුලින්ම ආදායම් ප්‍රකාශය අපි තුලනය කරමු ආදායම් ප්‍රකාශයේ ශුද්ධ පොලි ආදායම එනවා 6960ක් ඒ වගේම ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම රතුපාටින් පෙන්වලා තියෙන්නේ 450ක් තියෙනවා ඊළඟට මුළු මෙහෙයුම් ආදායම 8060 ඇවිල්ලා තියෙන්නේ 6960 ශුද්ධ පොලි ආදායම ප්ලස් ශුද්ධ ගාස්තු කොමිස් ආදායම 450 ප්ලස් ශුද්ධ වෙළඳ මූල්‍යවත්කම් වලින් ප්‍රාග්ධන ලාභ අනිකුත් මෙහෙයුම් ආදායම් කියලා 200යි 300යි 150යි ඔය ಜಾති පහේම එකතුව තමයි මුළු මෙහෙයුම් ආදායම කියලා 8060ක් ඇවිල්ලා තියෙන්නේ මුළු මෙහෙයුම් ආදායම කියලා 8060ක් ඇවිල්ලා තියෙනවා එතකොට ඒකෙන් අඩු කරලා තියෙනවා හානි කරන ලාභ 400 එතකොට එනවා ශුද්ධ මෙහෙයුම් ආදායම කියලා 7660 7660ක් ශුද්ධ මෙහෙයුම් ආදායම. ඊළඟට මෙහෙයුම් වේදම් ಜಾති තුනේ එකතුව සේවක වේදම් ක්‍රමක්ෂේ අනිකුත් මෙහෙයුම් වේදම් තුනේ එකතුව 3275යි. එකකින් අඩු කරනවා ඔය උඩ තියෙන ශුද්ධ මෙහෙයුම් ආදායමෙන් මුළු මෙහෙයුම් වේදම අඩු කරාට පස්සේ ලැබෙන උත්තරය බදු වලට පෙර අපේ ලාභය මෙහෙයුම් ලාභය 4385 එනවා. බදු ಜಾති දෙකක් තියෙනවා පැට් එකයි ආදායම් බදුවේ අඩු කරාම අවසාන වශයෙන් 3935ක ලාභයක් එනවා 3935ක ලාභයක් එනවා. ඊට මේ 3935න් අපිට එක ගැළපීමක් තියෙනවා තව කරන්න මේකෙන් 100ට දෙකක් ගන්න ඕනේ අපේ
ව්‍යවස්ථාපිත සංචිතාර මුදලට මාරු කිරීම හැටියට 2%. එතන මේක ගෙනියන්න පුළුවන් අපේ අනෙකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයට. අනෙකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයේ අයිතම දෙකක් තියෙනවා. ලාභ ලාභ ගින්ම නැවත වර්ග නොකරනු ලබන කියලා. මේ දෙක අඩු කරාම 3585. මේක එකතුව කොහෙටවත් යන්නේ නැහැ. මේ 200 150 ඔල්රෙඩි අපි හිමිකම් වෙනස් වීම ප්‍රකාශයට ගෙනහිල්ලා තියෙනවා. රෝයි 3935 කියන එක එකත් වෙනමම යනව රඳවාගත් ලාභ වලට හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ. මේක එකතුව කොහෙටවත් යන්නේ නැහැ. එලට හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ මුලින්ම අපි අර සංචිත වලට මාරු කිරීම කියලා 72ක් මාරු කරනවා අපේ වර්ෂයේ ලාභය 3935 තියෙනවා 3935න් 2%. ඒක රඳවාගත් ලාභ වලට මුලින්ම දානවා. ඊට අමතරව 72ක් මාරු කරන ව්‍යවස්ථාපිත සංචිත අරමුදල එතකොට ඔක්කොම සංචිත වලට මාරු කිරීම 1072 වෙනවා. ඒ අනුව අවසාන ශේෂයන් ගන්න පුළුවන් ප්‍රකාශිත ප්‍රාග්ධනීය වෙනසක් නැහැ. ප්‍රත්‍යාගන්න සංචිතය 450 ඉඳලා 200ක් අඩු වුණා 250 වුණා. ව්‍යවස්ථාපිත සංචිත අරමුදල 900 ඉඳලා 72ක් එකතු වුණා 972 වුණා. ඊළඟට පොදු සංචිතය 1200 ඉඳලා 1000ක් මාරු කරා 2200 වුණා. අනෙකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයේ හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍යවත්කම් සංචිතය ඒක අවුරුදු මුල 700යි ගැලපිල්ලක් ආව 150ක අඩු වුණා 150ක් ඒකෙන් 550 බවට පත් වුණා. රඳවාගත් ලාභ 1072ක් ට්‍රාන්ස්ෆර් කරා සංචිත වලට ලාභයේ හැටියට ආව 3935. එනු 5263ක් තියෙනවා සම්පූර්ණ ගාන. මේ ශේෂයන් ටික ගෙනියන්න පුළුවන් අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට දාලා ඒක බැලන්ස් කරන්න පුළුවන්. මුලින් වත්කම් පැත්ත අපි බලමු. වත්කම් වල එකතු වෙනවා 91340ක් ප්‍රවශීලතාවයේ පදනම් කරගෙන අපි වත්කම් පෙළ ගස්වලා තියෙන්නේ. ඉතින් ඔක අර බදා වැදගත් වෙන්නේ හරියට පෙළ ගස්වන එක විතරයි. නැතුව එක රූලක් යට තව රූලක් ඉද තිබ්බ කියලා ගැටලුවක් මතුවෙන්නේ නැහැ. ඊළඟට වගකීම් සහ හිමිකම් ශේෂයන් ටික දාගන්න තියෙන්නේ. වගකීම් ගත්තාම වගකීම් වල එකතු 80450යි. ඊළඟට ස්කන්ධයේ යටතේ ප්‍රකාශිත ප්‍රාග්ධනයේ ව්‍යවස්ථාපිත සංචිතයයි පොදු සංචිතය රඳවාගත් ලාභ ප්‍රත්‍යාගන්න සංචිතය අනිකුත් විස්තරාත්මක ආදායම් ගිණුම හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍යවත්කම් සංචිතය 550යි. එන මුළු ස්කන්ධය 10935යි. අර මුළු වගකීම් වලට එකතු කරාම 91340 කියලා. මේ දෙකත් සමාන වෙනවා. right. එතකොට ඔයගොල්ලෝ කැමති වුණා නැත්නම් මේ ගාන බැලන්ස් වෙනවා. ඔයගොල්ලන්ට මොන හරි ගැටලුවක් තියෙනවද මේ ගාන සම්බන්ධයෙන් අපි දැන් හදපු ගාන සම්බන්ධයෙන්? අපි අද ඉගෙන ගත්ත විශේෂයෙන්ම ಜಾති තුනක් අපි SLFRS 9 යටතේ ආදායම් ප්‍රකාශයේ මවුන්ට් එක තීරු දෙකකට හැදුවට ප්‍රශ්නයක් නැද්ද? අමන් නැහැ සාද ප්‍රශ්නයක් නැහැ එහෙම දෙකකට හැදුවා කියලා. හැබැයි මේ අපි අර ආදායම් ප්‍රකාශයේ අපි අර කටපාඩමින් රූල් කරන නිසා ඒක පිළිවෙලට තිබ්බාම ඒක ප්‍රශ්නයක් නැහැ තීරු දෙකක් හැදුවා කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකේ තියෙන ඇතුලේ තියෙන වචන වෙනස් කරන්න යන්න එපා. ඒක කටපාඩමින්ම රූල් කරගන්න ඕනේ. අද ඉගෙන ගත්තේ කි බොහොම සමදී එකක් කිව්වොත් එහෙම අද අපි ඉගෙන ගත්තේ අලුත්ම ගැළපිලි දෙකක් ඉගෙන ගත්තා. ඒ තමයි අපේ තියෙන මූල්‍යවත්කම් අපි ප්‍රධාන කාණ්ඩ තුනකට බෙදෙනවා කියන එක. ඒ කාණ්ඩ තුන අපිට ගාන කියන්න ඕනේ මෙන්න මේ කාණ්ඩේ තමයි මේ මූල්‍යවත්කම්. එහෙම නැත්නම් ආයෝජනය කියලා. එක කාණ්ඩය තමයි ලාභ ලාභ ගිණුම හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍යවත්කම් එහෙම නැත්නම් ආයෝජන. ඊළඟට දෙවෙනි කාණ්ඩේ තමයි අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍යවත්කම් එහෙම නැත්නම් ආයෝජන. තුන්වෙනි වත්කම් කාණ්ඩේ තමයි ක්‍රමක්ෂේ පිරිවැයට දැක්වෙන මූල්‍යවත්කම් එහෙම නැත්නම් ආයෝජන. ඉතින් ඔය තුන ගත්තාම ලාභ ලාභ ගිණුම හරහා සාධාරණ අගයට දැක්වෙන මූල්‍යවත්කම් ගත්තාම ඒව හැම වෙලාවෙම අපේ බැලන්ස් ෂීට් එකේ පෙන්වන්න ඕනේ සාධාරණ අගයට. සාධාරණ අගයට. එතකොට
සාධාරණගේ වෙනසක් වෙනවා නම් ඒවේ වෙනස අපි කියලා හඳුනා ගන්න ඕනේ ආදායම් ප්‍රකාශය. දැන් දෙවෙනි වත්කම් කාණ්ඩයේ අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය හරහා සාධාරණගේට දක්වන මූල්‍ය වත්කම් ඒවත් හැම වෙලාවෙම පෙන්වන්න ඕනේ සාධාරණගේට. පළවෙනි වත්කම් කාණ්ඩයේ දෙවෙනි වත්කම් කාණ්ඩයේ දෙකේ සමානකම තමයි ඒක. හැබැයි සාධාරණගේ වෙනසක් වෙලා ලාභයක් වළාභයක් ආවොත් ඒක ගිනිහිලා නතර කරන්න ඕනේ ආදායම් ප්‍රකාශය නෙමෙයි අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය. ඊළඟ තුන්වෙනි වත්කම් කාණ්ඩයේ තමයි ක්‍රමක්ෂය පිරිවැයට දක්වන මූල්‍ය වත්කම්. ඒව හැම වෙලාවෙම පෙන්වන්න ඕනේ ක්‍රමක්ෂය පිරිවැයට විතරයි. ඒවේ සාධාරණගේ කියලා එකක් නැහැ. ඒතර ක්‍රමක්ෂය පිරිවැයට දක්වන වත්කමකට අදාළව අපි හඳුනගන්නේ ඉම්පෙයාමන්ට් එකක්. එහෙම නැත්නම් අර ණය සහතිකරම් වලට අපි හඳුනගත්තේ අපහායන ලාභ, හානි කරන ලාභ කියන එක තමයි අපි හඳුනගන්නේ. එලකිනේ කාදින ව්‍යවස්ථාපිත අර මුදල් සංචිත වලට 72 ආවේ කොහොමද සර්? ඒක ආවේ අපිට අපි තීරණය කරන්නේ 102යි කියලා. රයිට්. ඔව්. මේ 72 ආවේ 3935න් 102ක් කියන එක. 3935න් 102ක්. මේක ආවේ ඉස්සෙල්ලම ආවේ අපි 102යි කියලා තීරණය කරේ මෙන්න මෙතනදී. ඔව්. සමිති අපි ඇට වගන්ති අංක 20ට අනුව සෙල්ලම් අපි ප්‍රකාශිත ප්‍රාග්ධනය ගන්න ඕනේ ඒක 1700යි ඒකෙන් 150ක් ගන්න. ඒකෙන් 150ක් කියලා කියන්නේ 850යි. ඒකට 850ට වඩා වැඩියෙන් ව්‍යවස්ථාපිත සංචිත අර මුදලේ ශේෂය දැනට තියෙනවා නම් 102 ගන්න. නිකන් හරි 850ට වඩා අඩුවෙන් තිබ්බා නම් ව්‍යවස්ථාපිත සංචිත අර මුදලේ ශේෂය හිතන්නක 800ක් තිබ්බා නම් 105ක් ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ. රෝයේ 102 ට්‍රාන්ස්ෆර් කරන එකත් නතර වෙනවා කවදාරි දවසක ප්‍රකාශිත ප්‍රාග්ධනයේ ව්‍යවස්ථාපිත සංචිත අර මුදලේ කියන දෙක සමාන වෙච්ච දවසක. ඇත්තටම මේකෙදි උත්සාහ කරන්නේ සමාගම් පනත සෝරි බැංකු පනත උත්සාහ කරලා තියෙන්නේ මේ බැංකුවල ඉන්න මේ ප්‍රාග්ධනයේ සපයලා තියෙන කට්ටියට යම් ආකාරයක ලාභෙන් වින් කරපු සංචිතයක් වෙන් කරලා තියාගන්න ඒගොල්ලන්ගේ ආරක්ෂාව සඳහා කවදාරි දවසක. හරිද ඔයාගේ ප්‍රශ්නට උත්තරේ? රයිට්. අපි අර SLFRS 9 එකට අදාළ තව පොඩි කොටස් ටිකක් තියෙනවා. ඒකත් මේ වෙලාවෙම කතා කරලා ඉවර කරමු. මේ loan impairment නැත්නම් අපි අහානි කරන ලාභ අපහාන ලාභ සම්බන්ධයෙන් දැන් ඔයගොල්ලෝ දන්නවා අපි කතා කරා හානි කරන ලාභ පහේන ලාභ ගත්තාම අපි කතා කරා ප්‍රධාන කොටස් දෙකයි. එකක් තමයි තනි ලෙස සැලකිය යුතු ණය සඳහා හානි කරන ලාභ ගණනය කිරීම. ඊළඟට සමස්ත හානි කරන ලාභ ගණනය කිරීම. උගට මේකම ඊසතිත් කතා කරා මේ තියෙන පරණ විදියට ඒ කියන්නේ 2012 ජනවාරි පළවෙනිදාට කලින් අපි account හදද්දී අපි භාවිතා කරේ ශ්‍රී ලංකා මහා බැංකුව දීලා තියෙන නිර්දේශවලට අනුව අපේ ප්‍රොවිෂන්ස් අපි හදාගත්තේ නිශ්චිත ප්‍රතිපාදන සහ පොදු ප්‍රතිපාදන කියලා කියනවා. ඊළඟට 2012 ජනවාරි පළවෙනිදෙන් පස්සේ ඒක වෙනස් වුණා. තනි ලෙස සැලකිය යුතු ණය සඳහා හානි කරන ලාභ වෙන් කිරීමක් කරන්න ඕනේ. ඊළඟට සමස්ත ණය සඳහා හානි කරන ලාභ වෙන් කිරීමක් කරන්න ඕනේ කියලා. දැන් ওই දෙක කරන විදිය පොඩ්ඩක් අපි ක්ලැරිෆයි කරගමු. ගීසැතින් මම කතා කරා. නමුත් මම ආයෙ නැවත කරනවා. මේකේ අපි සමස්ත හානි කරන ලාභ වෙන් කරන එක පිළිබඳව ටිකක් පොඩ්ඩක් කතා කරමු. දැන් ගීසැතිය ඔයගලන්ට මතක ඇති අපි කිව්වා මේ අපේ ඉස්සර තිබ්බ සෙන්ට්‍රල් බැංක් ප්‍රොවිෂන් එකයි මේ අපේ අලුත් ප්‍රමිතීන් වලට අනුව කරන වෙන් කිරීම අතර තිබ්බ වෙනස තමයි කලින් වෙන් කිරීම කරේ සෙන්ට්‍රල් බැංක් එකට දීලා තියෙන ගයිඩ්ලයින් අනුව අලුත් ප්‍රමිතිය අපි කරන්නේ ශ්‍රී ලංකා වර්ලත් ගණකාධිකරණ ආයතනය දීලා තියෙන ගයිඩ්ලයින් වලට අනුව.
ඔතන පරණ මෙතඩ් එකට අනුව නැත්නම් සෙන්ට්‍රල් බැංක් එකේ දීලා තියෙන ප්‍රොවිෂනින් මෙතඩ් වලට අනුව එක හරීම රූල් බේස් මෙතඩ් එකක්. ඒගොල්ලෝ කියන්නේ මෙන්න මේ රූල් එක තිබුණොත් මේකට කරන්න ඕනේ මෙන්න මෙච්චර ප්‍රතිපාදන ප්‍රමාණයක් කරන්න කියලා. ඒකට ඒගොල්ලෝ යොදාගත්ත රූල් එක තමයි ඇරියස් බකට් එක. රයිට්. ඒතර ඇරියස් බකට් තුනට වඩා අඩු නම් ඒගොල්ලෝ කිව්වා ඒවා ක්‍රියාකාරී ණය කියලා. ඇරියස් බකට් තුනට වඩා වැඩි නම් ඒගොල්ලෝ කිව්වා අක්‍රීය ණය කියලා. එලකට අක්‍රීය ණය තමයි කොටස් හතරකට බෙදලා ඒවත් වෙන් කරගත්ත 3 6 6 12 12 18 18ට වඩා වැඩි ආදී වශයෙන්. හැබැයි මේ අපේ ගිණුම් කරන ප්‍රමිතීන් හඳුන්වා දුන්නාට පස්සේ ඒවා එක හරි ප්‍රින්සිපල් එකක් නැත්තම් මූලධර්මයන් මත දුවන එකක් එකක් ඉස්සරහා බලාගෙන කරන දෙයක්. එතකොට ලෝන් එකක් ගොඩක් වෙලාවට ඇරියස් යනකම් ඉන්නේ නැහැ. ප්‍රොවිෂන් එකක් කිරීමේ අවශ්‍යතාවයක් දැක්කොත් එහෙම අනිවාර්යයෙන්ම ඒක අර මෙන්න මේ රූල් එකට අනුව මෙහෙම කියලා එක කරන්නේ. ඒක අවශ්‍ය පරිදි මූලධර්මය සම්පූර්ණ නම් ඒ මේක දෙනවා. රූල් එක සම්පූර්ණ වෙලා තිබෙන්නේ නැතත් එතකොට පරණ විදියට ප්‍රොවිෂන් ඉන් ස්පෙસિෆික් ප්‍රොවිෂන් ජෙනරල් ප්‍රොවිෂන් අලුත් විදියට ඉන්ඩිවිජුවල් ඉම්පෙයර්මන්ට් කලෙක්ටිව් ඉම්පෙයර්මන්ට් රයිට්. එතල මේකත් අපි ගිය සතියේ කතා කරා. මේ දින 2012 ජනවාරි පළවෙනිදාට කලින් ඔය රූල් බේස් ප්‍රොවිෂන් ඉන් වලට ගියාම ඇරියස් පීරියඩ් එක තුනට වඩා අඩු කට්ටියට දැට තුනට වඩා වැඩි කට්ටියත් පළවෙනි කැටගරි එක ඕවර්ඩියු කියන කැටගරි එක 9 කියන එකට අදාළව ස්පෙસિෆික් ප්‍රොවිෂන් එකක් උනේ නැහැ. ඒකට අදාළ උනේ ජෙනරල් ප්‍රොවිෂන් එකක්. ඒක 0.5% තමයි තිබ්බේ. ඒකෙදී අර එක්ස්ක්ලූඩ් කරනවා කියලා කිව්වා. මොන හරි ලෝන්ස් ග්‍රෑන් කරලා තිනවනං කෑෂ් වලට ලෝන්ස් ග්‍රෑන් කරලා තිනවනං ගෝල්ඩ් අගේන්ස් ඊළඟට ට්‍රෙෂරි බිල් ගවර්න්මන්ට් සිකියුරිටි වගේ දේවල් අගේන්ස් තිනේවා. ඒවා අයින් කරලා ඉතුරුන ප්‍රමාණයට 0.5ක්. ඒකට ඒ 0.5 වැඩින්නේ ඔක්කොම ලෝන්ස් අවුට්ස්ටෑන්ඩින් එක්ස්ක්ලූඩින් ඔය කිව්වේ වට අමතරව ඇරියස් බකට් එක තුනට වඩා අඩු කට්ටිය සහ 3-6 කියන NPA කැටගරි එකේ තියෙන කට්ටියට. ඊට ස්පෙસિෆික් ප්‍රොවිෂන් වලට ගියාම ඒගොල්ලෝ තවත් කෑලි තුනක් තව වෙන් කරලා තිබ්බා. සබ් ස්ටෑන්ඩඩ් ඩවුට්ෆුල් සහ ලොස් කියන ඒවා. ඒ කියන්නේ ඇරියස් බකට් එක 6 12 12 18 සහ 18ට වැඩි කට්ටිය. මේකෙදි ජෙනරල් ප්‍රොවිෂන් එකක් චාර්ජ් වෙන්නේ නැහැ. ස්පෙસિෆිකලි ඒ කස්ටමර් වෙනුවෙන් ලෝඩ් ප්‍රොවිෂන් එකක් චාර්ජ් කරනවා. ඒ කස්ටමර් වෙනුවෙන් එහෙම ප්‍රොවිෂන් එකක් චාර්ජ් කරනකොට ඉස්සෙල්ලම ලෝන් එකේ අවුට්ස්ටෑන්ඩින් වැලියු එක ගන්නවා. ඊළඟට සිකියුරිටි එකේ වැලියු සිකියුරිටි එකක් තියෙනවනේ ඒකට වැලියු එකක් ගන්නවා. මේකෙදි ස්පෙસિෆිකලි කියලා තියෙනවා සිකියුරිටි එකට වැලියු එකක් ගද්දී අනිවාර්යයෙන්ම ප්‍රොපර් වැලියුේෂන් රිපෝට් එකක් තියෙන්න ඕනේ. ඒක ඉස්සර නම් තිබ්බේ රෙසිඩෙන්ට් නම් ප්‍රොපර්ටි අවුරුදු 4ක්. දැන් ඒක 5 වෙලා තියෙනවා. කමර්ෂල් නම් ප්‍රොපර්ටි එක එක ඉස්සර තිබ්බ අවුරුදු 3 දැන් එක 4 වෙලා තිනවා. ඒ ගන්න සිකියුරිටි එකේ වැලියු එකටත් යම් හැයා කට් එකක්. ඒ කියන්නේ දෙන සිකියුරිටි වැලියු එකම නැතුව යම් ආකාරයක ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් එකක් අරගෙන අර ලෝන් අවුට්ස්ටෑන්ඩින් වැලියු එකෙන් සිකියුරිටි වැලියු එක අඩු කරලා එන ප්‍රමාණයෙන් 20%ක් 50%ක් 100%ක් ආදී වශයෙන් චාර්ජ් කරනවා. නිකන් හරි සිකියුරිටි එකක් නැත්නම් එහෙම නැත්නම් ප්‍රොපර් සිකියුරිටි වැලියුේෂන් රිපෝට් එකක් නැත්නම් මේ ප්‍රමාණය කෙලෙයිම වදිනවා. රයිට්. ඒ විදිහට තමයි මේ ස්පෙસિෆික් ප්‍රොවිෂන් ජෙනරල් ප්‍රොවිෂන් වැදුනේ පරණ මෙතඩ් එක යටතේ. ඇස අලුත් ප්‍රමිතිය ආපුවම 2012 මං කිව්වා 32 39 සයි සෙලෆාරස් 7 තමයි තිබ්බේ. ඊට පස්සේ දැන් වර්තමානයේ අප්ලයි වෙන ප්‍රමිතිය තමයි සෙලෆාරස් 9 කියන එක. ඒ හානි කරන ලාභ නැත්නම් අපහායන ලාභ කොටස් දෙකක් වශයෙන් තනි ලෙස සැලකිය යුතු හානි කරන ලාභ සහ අපහායන ලාභ සහ සමස්ත හානි කරන ලාභ සහ අපහායන ලාභ. මේ ප්‍රොසෙස් එක ගිය සතියේත් කතා කරා. අදත් මම මේ විදිහකට විස්තරයක් කරා. එතකොට මෙතෙන්දි දැන් අද අපි අර සමස්ත හානි කරන ලාභ ගැන යම් විස්තරයක් කරන නිසා මම උගලට මේක නැවත කියන්නම්. එතකොට බැංකුවක් තමන්ගේ පෝට්ෆෝලියෝ එක සම්පූර්ණයෙන්ම අරගෙන ඇඩ්වාන්ස් පෝට්ෆෝලියෝ එක අරගෙන එතකොට බැංකුවේ සයිස් එක අනුව තීරණය කරනවා කීයද අපේ ත්‍රෙෂෝල් ලිමිට් එක කියලා මේ තනි ලෙස සැලකිය යුතු හානි කරන ලාභ ප්‍රොසෙස් එක කරන්න පුළුවන්. එතකොට මම කව තනි ලෙස සලකන්න පුළුවන් යම් ප්‍රමාණයකට විතරනේ. එතකොට ඒ ප්‍රමාණය තීරණය කළා හිතන්නකෝ අපිට තනි ලෙස සලකන්න පුළුවන් කස්ටමර්ස්ලා 1000කට විතර නම් ඒ අනුව තමයි ඔය ත්‍රෙෂෝල් ලිමිට් එක තීරණය කරන්නේ. දැන් මේකේ මම දීලා තියෙනවා මිලියන 100යි කියලා. එතකොට බැංකුවේ සයිස් එක ලොකුයි නම් මිලියන 100 කියන එක මදි වෙන්න පුළුවන්. එතකොට තනි ලෙස සලකන්න කස්ටමර්ස්ලා 10000ක් විතර වගේ එන්න පුළුවන්. ඒක ප්‍රැක්ටිකල් නෑ. ඒක හරියට මං කෝ ඔයගොල්ලෝ අර වෙඩින් එකක් ගන්නකොට
යම් තෝරගත්ත පිරිසකට විතරක් නම් වෙලින් එක කියන්නේ එතකොට අපිට හැමෝටම කියන්න බෑ දැන් තනියස සලකන්නේ කියලා 1000කට විතර වගේ කියන්න බෑ අපිට 50ක් 100ක් අතර ප්‍රමාණයක් නම් ඔන්න තනියස සලකන්නේ කියලා කියන්න පුළුවන් එතකොට ඒ අනුව එක එක බැංකු තීරණය කරනවා සමහර ලොකු බැංකු මේක මිලියන 500 මිලියන 700 වෙන්න පුළුවන් සමහරකට 1 බිලියන් වෙන්න පුළුවන් පොඩි බැංකු මේක මිලියන 50 60 වෙන්න පුළුවන් right තෝරගත්ත බැංකුවේ ත්‍රෙෂෝල් ලිමිට් එකට වඩා අඩු ලෝන්ස් ටික ඔක්කොම වැටෙන්නේ කලෙක්ටිව් ඉම්පෙයාර්මන්ට් එකට. ඒ කියන්නේ සමස්ත හානි කරන ලාභ ගැලපීමේ ක්‍රියාවලියට තමයි ඒක වැටෙන්නේ. ඒතර මේ තෝරගත්ත ලිමිට් එකට වඩා වැඩි ලෝන්ස් තමයි මේ තනි ලෙස හානි කරන ලාභ ගැලපීමේ ක්‍රියාවලියට යොමු වෙන්නේ. එතකොට මම ගිය සතියේ ගත්ත උදාහරණේ මම කිව්වා කස්ටමර්ස්ලා ලෝන් කස්ටමර්ස්ලා ලක්ෂයක් හිටියා නම් ඒ ලක්ෂයෙන් 1000ක් ගත්තොත් සමහර වෙලාවට ওই මිලියන 100ට වඩා වැඩි කට්ටිය ඉන්න පුළුවන්. එතකොට ඒ ඉතුරු 99000ම ඉතුරු 99000ම වැටෙන්නේ දෙවෙනි කාණ්ඩයට. ඒ කියන්නේ සමස්ත අපහායනයට නැත්නම් සමස්ත හානි කරන ලාභ කියන ගුරට තමයි ඉතුරු 99000ම වැටෙන්නේ. ඒක 1000ක් තමයි මේ පැත්තට වැටෙන්නේ. එතකොට ඔන්න ඔය 1000 ගත්තාම ඔන්න ඔය 1000න් ඊළඟට ඊළඟ process එක පටන් ගන්න පුළුවන්. ඔය 1000 ඊළඟ process එක පටන් ගන්න පුළුවන්. ඒ process එකේදී ඔය 1000 ඊළඟ process එක යද්දී ඔය 1000 පළවෙනියෙන්ම අපි අහනවා ඔය 1000ට loans දුන්න brand managers ලගින් එහෙම නැත්නම් relationship managers ලගින් අහනවා ඔබලු මේ loan දුන්න customer ප්‍රශ්නාවලියක් යොමු කළා ඒ loan දුන්න branch manager හා relationship manager ප්‍රශ්නාවලියක් යොමු කළා තමන් ලෝන් එක දුන්න කස්ටමර් ගැන තමයි අහන්නේ. ඔයා ගාව මෙන්න මෙහෙම ඉන්ඩිවිජුවල් සිග්නිෆිකන්ට් කස්ටමර් කෙනෙක් ඉන්නවා. තනි ලෙස සැලකිය යුතු මිලියන 100ට වඩා වැඩියෙන් ඔයා ලෝන් දුන්න අවස්ථෑන්ින් තියෙන කස්ටමර් කෙනෙක් ඉන්නවා. එයා ගැන අපි ඇසෙස්මන්ට් එකක් කරන්න යන්නේ ප්‍රශ්නාවලියක් යොමු කළා ඔයාට. එතකොට ඒකේ ප්‍රශ්න 10ක් 15ක් වගේ තියෙනවා. සමහර ආයතනවල 20ක් තියෙන පුළුවන්. right? ඒ ප්‍රශ්න වලින් අපි අහන්නේ මෙන්න මෙහෙම ඔයාගේ ඉන්න මේ කස්ටමර් ඉදිරියේදී ණය නොගෙවා සිටීමේ හැකියාව තියෙනවාද කියන නෙගටිව් ගණයේ ප්‍රශ්න අහන්නේ. කොහොම අහන්නේ නෙගටිව් ගණයේ ප්‍රශ්න. ඒතර නිකන් හරි මේ නෙගටිව් ගණයේ ප්‍රශ්න අහන ප්‍රශ්න වලින් එක ප්‍රශ්නයකට හරි ඔව් කියලා උත්තරයක් ලැබුණොත් ඒකේ තේරුම මේ ඔයා ණය දුන්න කස්ටමර්ට මොන හරි ෆයිනෑන්ෂියල් ඩිෆිකල්ටි එකක් තියලා ණය නොගෙවා සිටින්න. දැන් උදාහරණයක් ඇරෙයිද අපි අහන්න පුළුවන් එක ප්‍රශ්නයක්. පහුගිය වාරික දෙක තුන ගෙව්වාද නැද්ද? එතකොට එයා කියනවා ගෙව්වේ නෑ කියලා. එතකොට ඒක නෙගටිව් කියන්නේ ගෙව්වේ නෑ කියන්නේ ඒකට ගැටලුවක් තියෙනවා. ඊළඟට අපිට අහන්න පුළුවන් ඔයා ඔය ණය දුන්න කස්ටමර්ගේ බිස්නස් එකට මොන හරි බෑඩ් ප්‍රශ්නයක් තියෙනවද මේ කරන් සිටුේෂන් එකේ? එතකොට එයා කිව්වොත් එහෙම ඔව් කියලා ඒකත් නෙගටිව් ගණයේ ප්‍රශ්නයක්. ඒ වගේ ප්‍රශ්න ඇහුවාම සමහර රිලේෂන්ෂිප් මැනේජර්ස්ලා බ්‍රාන්ච් මැනේජර්ස්ලා කියන්න පුළුවන් මේ ප්‍රශ්නාවලියේ ඔක්කොම අහන ප්‍රශ්නවලට නෝ කියලා. ඒ කියන්නේ හේතුව තමන් ණය දුන්න කස්ටමර් තාම හොඳයි. බෑඩ් දෙන්නේ නැහැ. මෙයා හොඳට ණය ගෙවීමේ හැකියාව තියෙනවා කියලා උත්තරේ දෙන්න පුළුවන්. ඒත් එහෙම දුන්නොත් ඒතර ඔය ඊතලයක් දකුණට කියලා තියෙන නෝ කියලා. එහෙම දුන්නොත් ඒ කට්ටිය වැටෙන්නේ ආයෙත් අර කලෙක්ටිව් ඉම්පෙයාර්මන්ට් ගොඩට. එනේ ඒගොල්ලෝ තනි ලෙස සලකන්න අවශ්‍යතාවයක් නැහැ මේ ක්‍රියාවලියේ. ඒගොල්ලන්ට කිසිම ගැටලුවක් නැහැ. එතකොට නිකන් හරි කවුරු හරි yes කියලා උත්තර දුන්නොත් එහෙම ඔය යොමු කරපු ප්‍රශ්නාවලියට විෂයානුබද්ධ සාක්ෂි තියෙනවා, objective evidence තියෙනවා, යම් ආකාරයක ණය ගෙවීමේ හැකියාවක් තියෙනවා කියලා. ඒ වගේ වෙලාවට උත්තරයක් දුන්නොත් එහෙම ඒ කට්ටියට අපි කියනවා තමන්ගේ ණය දුන්න කස්ටමර් වෙනුවෙන් මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු සකස් කරන්න කියලා. මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු සකස් කරන්න කියනවා ලෝන් එකෙන් ලෝන් එකට. එතකොට එහෙම ඇස්තමේන්තුව සකස් කරාම එහෙම ඇස්තමේන්තුව සකස් කරාට පස්සේ ඒකේ අන්තිමට උත්තර දෙකක් එන්න පුළුවන්. එකක් තමයි ඒ අපි අනාගත මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කියලා කියන්නේ අනාගතයේ වෙනුවෙන් ඇස්තමේන්තු සකස් කරන්නේ. ඒවා එම මුදල් වල වර්තමාන අගය ගත්තාම ඒ අගය දැනට අවුස්ටෑන්ඩින් වැලුව එකට වඩා වැඩි වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අඩු වෙන්න පුළුවන්. එක ලෝන් එකක් ගත්තාම
එක කස්ටමර් කෙනෙක්ගේ එක ලෝන් එක අවුස්ටෑන්ඩින් වැලියු එක මිලියන 150ක් තියෙනවා. ඒත් අපි මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු සකස් කරාම එයා අදාළ රිලේෂන්ෂිප් මැනේජර් හරි බ්‍රාන්ච් මැනේජර් හරි කියනවා මෙයා මෙන්න මේ විදිහට තමයි ලුවන්නේ. ඒත් ඒ අනාගත මුදල් ප්‍රවාහවල අද වටිනාකම හිව්වහම උත්තරේ එන්න පුළුවන් 160යි කියලා. ඒකේ තේරුම මේ කස්ටමර්ට මේ 150 ලෝන් එක ගෙවා ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා. ඒත් ඒ වගේ වෙලාවට එයාවත් ආයිත් දාන්නේ කලෙක්ටිව් ඉම්පෙයර්මන්ට් ගුරට. එයාට ඉන්ඩිවිජුවලි ගිහිල්ලා ප්‍රොවිෂන් එකක් දෙවීමේ අවශ්‍යතාවයක් නැහැ. හේතුව අනාගත මුදල් ප්‍රවාහවල අද වටිනාකම වැඩි එයාගේ ලෝන් එකේ අවුස්ටෑන්ඩින් වැලියු එකට වඩා. නිකන් හරි 150ක ලෝන් එකක් තියලා අනාගත මුදල් ප්‍රවාහවල අද වටිනාකම ආවොත් 100යි කියලා. ඒ කියන්නේ මෙයා කොච්චර ගෙවන්නේ ට්‍රයි කරත් මෙයාට ඉන්නේ ගොඩක් වෙලාවට ඔය අන්තිමට ඔය ඉන්ඩිවිජුවල් ඉම්පෙයර්මන්ට් කියන ගුඩට ගොඩාක් වෙලාවට වැටෙන්නේ ටිකක් ලොකු නන් පර්ෆෝමින් කස්ටමර්ස්ලා. සක්‍රීය නැහැ. ඒගොල්ලොන්ගෙන් අපිට සාමාන්‍ය විදිහට මුදල් හම්බෙන්නේ නැහැ. ඒගොල්ලොන්ගෙන් අපිට හම්බෙන්නේ අපිට ওই ප්‍රොපර්ටි එකක් විකුණලා ලැබෙන මුදල් තමයි හම්බෙන්නේ. ඒතරේ ප්‍රොපර්ටි එක විකුණන්න කාලයක් යන අවුරුදු දෙකක් තුනක් කියලා දාලා ඒකට වටිනාකමක් දාලා ඒ ප්‍රමාණය ඩිස්කවුන්ට් කරලා ගත්තාම සමහර වෙලාවට අපේ අවුස්ටෑන්ඩින් ලෝන් එකේ වැලියු එකයි අනාගතයේ අර ප්‍රොපර්ටි අරෝමිය විකුණලා අපිට ලැබෙන වැලියු එකේ ගාන අඩු වෙන්න පුළුවන්. ඒ අතර වෙනසක් තියෙනවා නම් ඒගොල්ලොන්ට තමයි අපි ලෝන් ඉම්පෙයර්මන්ට් එකක් දාන්නේ. ලෝන් ඉම්පෙයර්මන්ට් එකක් දාන්නේ ඒගොල්ලන්ට විතරයි. රයිට්. රයිට්. එතකොට මේ යටතේ මේ ග්‍රාෆ් එකේ යටතේ කලෙක්ටිව් ඉම්පෙයර්මන්ට් එහෙම නැත්නම් සමස්ත හානි කරන අලාභ ප්‍රොසෙස් එකට කට්ටිය තුන් ගොල්ලක් වැටෙනවා. එකක් තමයි අපි අර තෝරගත්ත ත්‍රෙෂෝල් ලිමිට් එකට වඩා අඩු වටිනාකමින් යුත් කස්ටමර්ස්ලා වැටෙනවා. දෙවෙනි කට්ටිය තමයි තෝරගත්ත ත්‍රෙෂෝල් ලිමිට් එකට වඩා වැඩි හැබැයි කිසිම විෂයානුබද්ධ සාක්ෂියක් නැහැ මේ මිනිස්සයා ඉදිරියට ගිවන් නැතු ඉදී කියලා. ඒගොල්ලොත් වැටෙනවා හානි කරන ලාභ සමස්ත අපහායනේ යටතේ. ඊළඟ තුන්වෙනි කට්ටිය තමයි තෝරගත්ත ත්‍රෙෂෝල් ලිමිට් එකට වඩා වැඩි විෂයානුබද්ධ සාක්ෂිත් තියෙනවා මේගොල්ලෝ ගිවන්නේ නැහැ කියලා. හැබැයි අපි අර මුදල් ප්‍රවාහ ඇස්තමේන්තුව සකස් කරාම එහිදී අපේ අනාගත මුදල් ප්‍රවාහවල අද වටිනාකම වැඩි එයා අපිට ගිවන්න තියෙන ගානට වඩා. එවැනි වෙලාවකත් අපිට ප්‍රොවිෂන් එකක් දෙමීමේ අවශ්‍යතාවයක් නැහැ තනි ලෙස. ඒකට ඒගොල්ලොත් අපි දාන්නේ අනිත් පැත්තට සමස්ත පහයන ක්‍රියාවලියට තමයි දාන්නේ. ඒතර සමස්ත පහයන ක්‍රියාවලියේ ඉන්නවා ಜಾති තුනක කට්ටිය, තෝරගත්ත ත්‍රෙෂෝල් ලිමිට් එකට වඩා අඩු කට්ටිය, දෙවෙනි එක තෝරගත්ත ත්‍රෙෂෝල් ලිමිට් එකට වඩා වැඩි නමුත් විෂයානුබද්ධ සාක්ෂි මුකුත් නැති කට්ටිය. තුන්වෙනි කට්ටිය තමයි තෝරගත්ත ත්‍රෙෂෝල් ලිමිට් එකටත් වඩා වැඩි විෂයානුබද්ධ සාක්ෂි තියෙන හැබැයි මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු සකස් කරාම ඒ ඇස්තමේන්තු වල අද වටිනාකම වැඩි අපිට ගෙවන්න තියෙන ගානට වඩා. ඊළඟට අර තනි ලෙස අපහායනේ කෙරෙන්නේ එකම එක කාණ්ඩයකට විතරයි. ඒ තමයි තෝරගත්ත ත්‍රෙෂෝල් ලිමිට් එකට වැඩි විෂයානුබද්ධ සාක්ෂි තියෙන අපි මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු සකස් කරාම ඒ ඇස්තමේන්තු අනුව අනාගත මුදල් ප්‍රවාහ වල අද වටිනාකම අඩුයි එයා ගෙවන්න තියෙන ගානට වඩා. එතකොට ඒ අතර වෙනසට අපිට වෙන් කිරීමක් කරන්න වෙනවා තනි ලෙස සැලකීම යුතු අපහායනේ යටතේ. අපි බලමු දැන් එතකොට තනි ලෙස සැලකිය යුතු ආහනි කරන ලාභ වෙන් කිරීම ඔයගොල්ලන්ට දැන් තේරෙනවා. අපි බලමු සමස්ත අපහායන ලාභ කොහොමද වෙන් කිරීම කරන්න කියලා. මේකෙදි හරි ලේසි ෆෝමියුලා එකක් තියෙන්නේ. මේකෙදි ඇත්තටම දැන් අපිට මේ ගොඩාක් ලෝන්ස් දැන් වැරිලා තිනවා මේ ගොඩට. ඒ කියන්නේ සමස්ත හානි කරන ලාභ වෙන් කිරීමේ ක්‍රියාවලියට ගොඩාක් ලෝන්ස් වැටලා තියෙනවා. එතකොට මේ ලෝන්ස් ඔක්කොම අපිට එක 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 1/1 අරගෙන වෙලා මේකට ප්‍රොවිෂන් එකක් දාන්න බෑ. එතකොට මේකට අපිට දාන්න මොකක් හරි මෙකනිසම් එකක් තියෙන ඕනෙ හින්දා මෙම ක්‍රියාවලිය කරන්නේ ගොඩක් වෙලාවට ඉන්ඩිවිජුවල් ප්‍රොඩක්ට් වයිස් ඔක්කොම කස්ටමර්ස්ලාගේ ලෝන්ස් ටික අරගෙන අපි ප්‍රොඩක්ට් වයිස් එක බෙදා ගන්නවා. ප්‍රොඩක්ට් වයිස් කියලා කිව්වම අවසින් ලෝන් එක ගොඩකට දාගන්නවා, OD වෙනම ගොඩකට දාගන්නවා, ටර්ම් ලෝන් වෙනම ගොඩකට දානවා, ක්‍රෙඩිට් කාඩ් වෙනම එකකට දානවා, ලීසින් වෙනම එකකට දානවා, ඔය විදියට එක්ස්පෝර්ට් ලෝන් වෙනම දානවා, ඔය විදියට ඉම්පෝර්ට් ලෝන් වෙනම දානවා. ඒ වගේ ප්‍රොඩක්ට් වයිස් අපි මේ
සම්පූර්ණ මේ ගොඩට වැටෙච්ච ඔක්කොම ලෝන්ස් එක ප්‍රොඩක්ට් වයිස් කඩා ගන්නවා. ඒක ප්‍රොඩක්ට් වයිස් කඩා ගත්තාම හැම ලෝන් එකකටම අදාළව තියෙනවා බැලන්ස් එකක්. ඒ කියන්නේ හවුසින් ලෝන්ස් වලට අදාළව ලොකු බැලන්ස් එකක් තියෙනවා. ලීසින් වලට අදාළව බැලන්ස් එකක් තියෙනවා. රයිට්. ඒක ඒ ටික ඉස්සෙල්ලම කඩා ගන්නවා. ඊළඟට අපි මේ impairment collective impairment එක නැත්නම් අපි සමස්ත හානි කරන ලාභයකට අදාළව තෝරගත්ත නැත්නම් ස්ටෑන්ඩඩ් එකේ කියලා තියෙන විදිහට අදාළ develop කරගත්ත formula එකක් තියෙනවා. ඒ formula එක තමයි අපි මුලින්ම ගන්න ඕනේ exposure at default කියලා කියන්නේ කීයේද අපිට දැනට තියෙන outstanding value එක කියන එක තමයි අපි ගන්නෙ. ඒකට ඊට අමතරව අපි ඒකට තව එකක් හොයාගන්න ඕනේ probability of default කියලා. Right? The probability of default කියලා කියන්නේ නැත්නම් මේ ණය නොගෙවීමේ හැකියාව. Housing loan එකක් ගත්තාම housing loans වල අපි තියෙන පරණ past record දිහා බැලලා අපිට කියන්න පුළුවන් housing loan එකක කී දෙනෙක් නොගෙවා හිටියාද කියලා. Housing loan 100ක් ගත්තාම ඒ 100ෙන් කී දෙනෙක් මේ loan එක නොගෙවා හිටියද කියලා. Right? ප්‍රොඩක්ට් ටයිප් එක අනුව ඒක අපි අර ඇරියස් බකට් එක බේස් කරගෙන අපි ප්‍රොබබිලිටි ඔෆ් ඩිෆෝල්ට් හවුසින් ලෝන් වලට ලීසින් වලට ඊළඟට ක්‍රෙඩිට් කාඩ් වලට ওই විදිහට හැම ප්‍රොඩක්ට් ටයිප් එකටම කීයද ප්‍රොබබිලිටි ඔෆ් ඩිෆෝල්ට් කියලා හදනවා ඊළඟට දෙවෙනි එක සෝරි තුන්වෙනි ෆෝමියුලාගේ තුන්වෙනි එක තමයි ලොස් ගිවන් ඇට් ඩිෆෝල්ට් LGD කියන එක LGD කියන එක අපි හදාගන්නේ දැන් ඔය housing loan එක ගත්තාම housing loan එක default වෙච්ච දවසට හිතන්නක housing loan එකක් තියෙනවා මිලියන 100ක් ගෙවන්න තිබ්බයි housing loan එක. ඒක default වෙච්ච දවසට අපිට කීයක් recover කරගන්න පුළුවන් වුණාද? දැන් default වුණාම අපි ඒ සල්ලි recover කරගන්න එපේ. මිලියන 100ක housing loan එකක් නම් කීයක්ද අපි recover කරගත්තේ? එතකොට නිකන් හරි හිතන්නකෝ මිලියන 100ක housing loan එක අපි recover කරගත්තේ මිලියන 90යි කියලා. ඒතර මිලියන 90ක් recover කරගත්තා නම් loss given default එක 100ට 10යි. දැන් අපි cash margin loan එකක් දීලා වෙලා ඒ cash margin loan එක LGD කීයද කියලා හෙව්වොත් එහෙම උත්තරේ මොකද්ද? cash margin loan එකක් කියලා කියන්නේ FD එකකට අදාළව loan එකක් දීලා තියෙනවා. ඒතර ඒක default වෙච්ච දවසට අපිට මොකද කරන්න පුළුවන්? අර FD එක uplift කරලා සම්පූර්ණ loan එක recover කරගන්න. එතකොට ඒකේ LGD එක කීයද? 1.0යි. හේතුව 100ට 100ක්ම අපි ලෝන් එක recover කරගන්න පුළුවන්. ඒ වගේ තමයි pawning ගත්තත් pawning වල LGD 0යි. හේතුව අපේ gold article එක විකුණලා අපිට සම්පූර්ණ ගාණම recover කරගන්න පුළුවන්. ඒත් හැබැයි නිකන් හරි security එකක් නැතුව ලෝන් එකක් දීලා තිබ්බොත් clean loan එක LGD කියන factor එක 100ට 100ක් එනවා. හේතුව recover කරගන්න විදියක් නැති නිසා. LGD කියලා කියන්නේ loan එකක් default වෙච්ච වෙලාවට ඇත්තටම අපිට recover කරගන්න පුළුවන් වෙච්ච ප්‍රමාණය සැලකිලිට අරගෙන කරගන්න බැරි වෙච්ච ප්‍රමාණය තමයි loss එක. right recover කරගන්න පුළුවන් වුණා නම් 100ට 90ක් 100ට 10ක් තමයි LGD loss given default. right එතකොට කිසිම security එකක් නැත්තම් ඒ වගේ වෙලාවට LGD 100ට 100යි නිකන් හරි security එකක් තියෙනවා නම් cash වගේ නැත්නම් FD එකක් වගේ නැත්නම් treasury bill වගේ නැත්නම් gold වගේ ඒ වගේ එකක LGD 0යි. ඊළඟට formula එකේ අන්තිමම කොටස තමයි economic factor adjustment කියලා කියන්නේ EFA කියන එක. ඒකට මේක මේ දවස්වල හරිම crucial adjustment එකක්. ඒතර මේ ඔක්කොම පළවෙනි factors තුනම බැංකුවකට අදාළ factors අන්තිම ෆැක්ටර් එක ඒක මැක්‍රෝ ලෙවල් එකේදී සමහර වෙලාවට බැංකුවක් විසින් තීරණය කරන්න ඕනේ අපි මේ දාලා තියෙන ප්‍රොවිෂන් ප්‍රමාණය එක්ක වැඩි එහෙම නැත්නම් අඩුයි කියන මත ඉකොනොමි එක බේස් කරගෙන මැක්‍රෝ ලෙවල් එකේ කරන ඇඩ්ජස්ට්මන්ට් එකක් තමයි ඒක. ඉතින් ඒකෙදි ගොඩක් වෙලාවට සැලකිලිමත් වෙනවා රටක GDP, interest rate, exchange rate, වර්තමාන තත්ත්වය මේ වගේ pandemic situation දැන් ගොඩක් වෙලාවට මේ කාලේ ගොඩක් කාලවලට ඔය PD කියන රේට් එක වෙනසක් වෙන්නේ නැහැ. හේතුව ගොඩක් කට්ටියට මේ මොරටෝරියම් දීලා තියෙන නිසා ඒගොල්ලොන්ගේ ඩිෆෝල්ට් රේට් වෙනස් වෙන්නේ නැහැ. ඒකට අපිට හිතනවා මේ අපි හොඳයි කියලා. එහෙම වෙන්නේ නැහැ.
ඒක නිසා මේ ඉකොනොමික් ෆැක්ටර් ඇඩ්ජස්ට්මන්ට්ස් යටතේ වැඩිපුර ප්‍රමාණයක් ප්‍රොවිෂන්ස් දාන්න පුළුවන් ඒ වගේ කාලකදී. එතන ඔය කෑලි හතරම එකතු කරලා තමයි අපි මේ අදාළ ප්‍රොවිෂන්ස් දාන්න ඕනේ. පොඩි එක්සැම්පල් එකක් දීලා තියෙනවා. මේ තියෙන්නේ ෂෝට් ටර්ම් ලෝන් එකක් තියෙනවා. ඊට අමතරව මේ ෆැසිලිටි එකක් තියෙනවා. මේ ට්‍රේඩ් ෆයිනෑන්ස් ෆැසිලිටි එකක්. එතන පළවෙනි එකේ ෂෝට් ටර්ම් ලෝන් එකේ අමවුන්ට් එක මිලියන 100ක් තිබිලා තියෙනවා. ට්‍රේඩ් ෆයිනෑන්ස් ෆැසිලිටි අන්රෝල් ලිමිට් එකක් තියලා තියෙනවා මිලියන 50ක. එතන PD රේට් එක ගත්තාම මේ ෂෝට් ටර්ම් ලෝන් එකේ PD රේට් එක 10%යි කියලා තියෙනවා. ඒ කියන්නේ 10%ක සම්භාවිතාවයක් තියෙනවා මේ ලෝන් එක මේ ජාතියේ ලෝන් නොගෙවෙන්න. රයිට්. එතකොට අර ට්‍රේඩ් ෆයිනෑන්ස් එකේ 7.2%ක සම්භාවිතාවයක් තියෙනවා. එතන ෂෝට් ටර්ම් ලෝන්ස් ගත්තාම ඒවල LGD රේට් එක 30%යි. මොකද මේ ෂෝට් ටර්ම් ලෝන්ස් ගොඩක් කාලවලට ලෑන්ඩ් ඇන්ඩ් බිල්ඩින්ස් ෆේස් කරගෙන දීලා තියෙන නිසා 30%ක තමයි ලොස් එකක් අපිට දෙන්නේ. ඒ 70%ක් රිකවර් කරගන්න පුළුවන්, 30%ක් රිකවර් කරගන්න බෑ. එතන ඉකොනොමික් ෆැක්ටර් ඇඩ්ජස්ට්මන්ට් එක දාලා තියෙන 113ක් කියලා. ඒ කියන්නේ 100ක් නම් ගුඩ් ඉෆෙක්ට් එකක් නැහැ. 113ක් කියලින් තව ටික ලෝන් රේට් එක වැඩි කරන්න. ඒ අනුව ලොස් රේට් එක හදලා ඉම්පෙයාර්මන්ට් ප්‍රොවිෂන් එක මේ මිලියන 100ට මිලියන 3.4ක විදියට එන විදියට දාලා තියෙනවා. එතන මේ 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 කලෙක්ටිව් ඉම්පෙයාර්මන්ට් එක තවත් ඉස්සරහට ගිහිල්ලා මේ වගේ ස්ටේජ් වයිස් හදන්න පුළුවන්. දැන් ස්ටේජස් තුනක් යටතේ මේ SLFRS 9 වලින් ආපු අලුත්ම කන්සෙප්ට් එකක් ස්ටේජස් තුනක් යටතේ. එතකොට මේගොල්ලෝ කියනවා පළවෙනි ස්ටේජ් එකට වැටෙන්නේ එක්කෝ ඇරියස් බකට් එක බිඳුව තියෙන ඒවා, එහෙම නැත්නම් දවස් 30ට 1 සහ 34 ඒවා. එතන මේ ස්ටේජ් 1 වල තියෙන ලෝන් වල PD රේට් එක අඩුයි. මොකද ණය නොගෙවිය හැකි සම්භාවිතාවේ අඩුයි. දැන් මොකක් හරි අපි තුමු හවුසින් ලෝන් ස්ටේජ් 1 වල තියෙනවා නම් ස්ටේජ් 1 වල තියෙන ලෝන්ස් වල PD එක අඩු ගාණක් වෙන්න ඕනේ. හැබැයි LGD කියන එක ඔය ඕන ස්ටේජ් එකට එකයි. මොකද ඒකේ කතා කරන්නේ ලොස් එකක් වෙච්ච වෙලාවට කීයද අපිට මේ 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 ඩිෆෝල්ට් එකක් වෙච්ච වෙලාවට කීයද අපිට රිකවර් කරගන්න බැරි වෙන ප්‍රමාණය. ඒක ඔය ඕන ස්ටේජ් එකට එකයි. නමුත් PD කියන එක ස්ටේජ් 1 වලදී අඩු වෙන්න ඕනේ. ස්ටේජ් 2 කියලා කියන්නේ දවස් 30 ඉඳලා දවස් 94. ඒකෙදි PD කියන එක සමහර දැන් පළවෙනි ස්ටේජ් 1 වල PD 100ට 10ක් නම් ස්ටේජ් 2 වල PD සමහර ලාට 30ක් 40ක් වෙන්න පුළුවන්. ස්ටේජ් 3 කියලා කියන්නේ දවස් 90ට වැඩි. එතකොට ඒ වෙලාවට මේ PD කියන එක 100ට 100ක් වෙන්න ඕනේ. මොකද ඒ වෙලාවේදී probability of default කියන්නේ default වෙලා ඉවරනේ දවස් 30ට වඩා වැඩි 90ට වඩා වැඩි කියලා කියන්නේ මාස 3කට වඩා වැඩි. right එතකොට ඔයගලන්ට පේනවා මේ ෆෝමියුලා එකේ කලෙක්ටිව් ඉම්පෑවන්ට් ඔයගලන්ට විභාගෙදී ගණනක් හදන්න එන්නේ නැහැ. නමුත් මේවා දැනගෙන තියෙන්න ඕනේ ඉන්න මම බොහොම සරල විදියට මේ එක්ස්ප්ලেইন කරේ. මීට වඩා ටිකක් එහා ගියේ කම්ප්ලෙක්ස් විදියක් තියෙන්නේ. නමුත් මේ PD කියන එක මේ ස්ටේජ් එකකින් ස්ටේජ් එකට යද්දී වැඩි වෙනවා සම්භාවිතාවේ තියෙනවා. මේ දිනේ මම පොඩි එක්සැම්පල් එකක් අරගෙන තිනවා බැංකුවක මේ ඇත්ත ෆිගර්ස් නෙමේ බැංකුවක තියෙන පෝට්ෆෝලියෝස් ටික අරගෙන right දැන් මම අරගෙන තියෙනවා ලීසින් කියන ප්‍රොඩක්ට් එක. බලන්න ලීසින් කියන ප්‍රොඩක්ට් එක ගත්තාම ලීසින් කියන ප්‍රොඩක්ට් එකේ ඔක්කොම හිතන්නකෝ ලීසින් කියලා මේ බැංකුවේ තියෙන්නේ බිලියන 35යි. මේ අපි කතා කරන්නේ කලෙක්ටිව් ඉම්පෙයාර්මන්ට් ගොඩට වැටෙච්ච ඒවා විතරයි. ඉන්ඩිවිජුවල් ඉම්පෙයාර්මන්ට් එකේම වෙනම යනවා. ඉන්ඩිවිජුවල් නැතුව කලෙක්ටිව් ඉම්පෙයාර්මන්ට් ගුරට වැටිච්ච ඔක්කොම ලීසින් ෆැසිලිටීස් ගත්තාම බැංකුවේ ඔක්කොම තියෙන්නේ බිලියන 35යි. ඔය බිලියන 35න් බිලියන 25ක් පළවෙනි ස්ටේජ් එක. ඒ කියන්නේ ඇරියස් බකට් එක බිඳුව, එහෙම නැත්නම් දවස් 30ට අඩුවෙන් තියෙන කට්ටිය තමයි ඉන්නේ. හරි. ඊළඟ ස්ටේජ් 2 එකට දාලා තියෙනවා. ඒ කියන්නේ දවස් 30 ඉඳලා දවස් 90 දක්වා අපි ඉඩියට් එකට වැටෙන කට්ටිය බිලියන 8ක් තියෙනවා. ස්ටේජ් 3 එකට බිලියන 2ක් තියෙනවා. දවස් 90ට වඩා වැඩි. එතකොට අපේ ෆෝමියුලාස් ගත්තාම PD කියන එක ලීසින් වල ස්ටේජ් 1 වල 10%ක් දාලා තියෙනවා.
පේජ් 1 වල තියෙන ලෝන් එකක් ණය නොගෙවා තියෙන සම්භාවිතාවය 10යි. ස්ටේජ් 2 වලට ගියාම ණය නොගෙවා තියෙන සම්භාවිතාව 30යි කියලා දාන්න. ස්ටේජ් 3 වලට ගියාම ණය නොගෙවා තියෙන සම්භාවිතාව 100%ම දාලා තියෙනවා. අයිය දැන් ගෙවලම නැහැ. ස්ටේජ් 3 කියලා කියන්නේ මාස 3කට වඩා වැඩි කට්ටිය. අදවස 90කට වඩා වැඩි කට්ටිය. LGD ගත්තාම ලීසින් ෆැසිලිටි එකක් ඩිෆෝල්ට් වුණ වෙලාවට අපිට රිකවර් කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ 185ක් විතර. ඒ කියන්නේ 115ක් අපිට ලොස්. පරණ හිස්ටොරිකල් ඩේටාබේස් කරගෙන තමයි ওই ගණන් අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. රිකවරිස් ඩිපාර්ට්මන්ට් එකට කියලා අපි බලන්න ඕනේ පහුගිය අවුරුදු 3-4ේදී ලීසින් ෆැසිලිටීස් ගියාම අපිට සම්පූර්ණ ගානම රිකවර් කරගන්න පුළුවන් වුණාද? එහෙම නැත්නම් 100ට කීයද රිකවර් කරගන්න පුළුවන්? එතකොට 115ක් අපිට බැරි වෙලා තියෙනවා. ඉකොනොමි ෆැක්ට් ඇඩ්ජස්ට්මන්ට් එක 110ක් අරගෙන තියෙනවා. ඒ අනුව ලොස් රේට් එක, ලොස් රේට් එක කියන්නේ PD, LGD, EFA ওই තුනේම එකතුව වැඩි කරාම එන උත්තරය තමයි 1.65යි පළවෙනි ස්ටේජ් එකට, දෙවෙනි ස්ටේජ් එකට 4.95යි, තුන්වෙනි ස්ටේජ් එකට 16යි. දැන් ඔයගලන්ට පේනවා පළවෙනි ස්ටේජ් එකේ ලොස් රේට් එක 1.65යි. බිලියන 25ක් තිබ්බත් ප්‍රොවිෂන් එක වෙලා තියෙන්නේ 0.41යි. කලෙක්ටිව් ඉම්පෑව. බිලියන 25ක එක්ස්පෝෂර් එකක් තිබ්බත් අර ලොස් රේට් එක 1.65 ඉඳ 0.41යි. හැබැයි දෙවියා තුන්වෙනි ස්ටේජ් එකේ බිලියන 3ක් 2ක් තියෙනවා. හැබැයි ලොස් රේට් එක 116ක් 0.5 නිසා ඒකේ ප්‍රොවිෂන් එක 0.33යි. රයිට්? ඒ විදිහට හවුසින් ලෝන් උත් ඒ විදිහටම තමයි. දැන් ලොස් රේට් එක වැඩි වෙන්න වැඩි වෙන්න දැන් බලවේ හවුසින් ලෝන් වල ස්ටේජ් 1 වල තියෙන බිලියන 50ක් හැබැයි ලොස් රේට් එක 0.53යි. ඒකින්ද ප්‍රොවිෂන් එක 0.26යි. නමුත් හවුසින් ලෝන් වල 3rd ස්ටේජ් එකේ තියෙනවා 8 බිලියන්. ඒකට ප්‍රධාන හේතුව PD 100ට 100ක් වීම. රයිට්? PD 100ට 100ක් 3rd ස්ටේජ් එකේ. එතකොට ලොස් රේට් එක 10.5 වෙච්ච හින්දා 3rd ස්ටේජ් එකේ බිලියන 8ක් තිබුණත් ඒකේ ප්‍රොවිෂන් එක 0.84ක් වෙලා තියෙනවා. අර පළවෙනි කැටගරි එක නැත්නම් ස්ටේජ් 1 එකේ ප්‍රොවිෂන් එකට වඩා වැඩියෙන් වැඩිලා තියෙනවා. right. ත්‍රොයි විදිහට තමයි කලෙක්ටිව් ඉම්පෑමන්ට් එක බුක් වෙන්නේ. ඔයගොල්ලන්ට අද කියපු ඕනම දෙයක් සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් පන්තිය නතර කරන්න ඉස්සෙල්ලා. හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. අපි එහෙම වුණොත් එහෙම ලබන සතියේ බැංකු සැසඳුම් පත්‍ර සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශ කියන පාඩම් අපි පටන් ගන්නවා. ඒකට සූදානම් වෙලා ඉන්නේ. right okay right thank you. මේ ටේබල් හදන්න ඉන්නේ නෑ. මේ කලෙක්ටිව් ඉම්පෑමන්ට් ගැන දල අදහසක් ඔයගලන්ට දුන්නේ. ඕවා හදන්න අවශ්‍යතාවයක් නෑ.